අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ශීලම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යතෝ චඛෝ ආවසෝ අරිය ශාවකෝ විඥානං ච පජානාති විඥානං ච සමුදයං ච පජානාති විඥාන නිරෝධං ච පජානාති විඥාන නිරෝධ ගාමිනී පටිපදං ච පජානාති එත්තවතා කෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨිකෝ හෝති තී කරුකටේතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ක්‍රමයෙන් මේ සම්මා දිට්ඨි සූත්‍රය අනුව සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ පෙන්වන තවත් ධර්මපරියායක් එනතම් විඥාන අරහ ධර්මපරියායක් කරා එළඹිලා තියෙනවා. ඉතින් අපි ඊයේ මේකට පිවිසුම් මාර්ගයක් වශයෙන් මේ විඥාන නාම රූප මේ දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය මේ පරිසම්පාදයේ තියෙන ඉතාමත්ම ගැඹුරු ස්ථානයේ බව සර්වචන් වහන්සේගේ විග්‍රහයක් ඒ විපස්සී සර්වචන් වහන්සේගේ ඉතිහාස කතාවත් එක්ක සම්බන්ධ කරගත්තා. ඒක නිසා මේක අඳුරගන්න අමාරු වෙන්නේ ඒක පොළාපයින් නිසා. අපි මනස සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යන්නේ රේඛීය ක්‍රමයට. මේ නිසා මේක වෙනවා මේ නිසා මේක වෙනවා කියන කවබෝධ කරන්න අපි ලෑස්ති. ඒ දේ නිසා නැවත අර මුල් දේ ඇති වෙනවා කියන එක අපිට දරා ගන්න අමාරුයි. ඒක නිකන් නිදර්ශනයක් විදිහට කිව්වොත් අපිට හිතා ගන්න පුළුවන් මමක් දරුවෙක් ප්‍රසූත කරයි කියලා. එතකොට මේ මව විසින් දරුවට ඒ ආත්ම භාවය ලැබලා දෙනවා. නමුත් මේ දරුවෙක් ප්‍රසූත කිරීමෙන් ගෑණියෙක් අම්ම වෙනවයි කියන එක හිතා ගන්න අපිට අමාරුයි. ඒ නිසා අම්මෙක් ප්‍රසූත කරන්නේ දරුවා තමයි. දරුවෙක් හම්බුනේ නැත්නම් ඒ නිකන් ගෑණියක් විතරයි. අම්මා වෙන්නේ නැහැ. අම්මා වෙන්නේ ඉපදිච්ච දරුවා ඉපදෙනවත් එක්කමයි. ඒ නිසා අම්මා කෙනෙක් දරුවෙක් ප්‍රසූත කරනවා දරුවා ඒත් එක්කම අම්මා කෙනෙක් ප්‍රසූත කරනවා. ඒක අපි කොහොමඩක්වත් අපි හිතන්නේ මේ අම්මා දරුවා ප්‍රසූත කරන එක නම් අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම නමුත් දරුවෙක් ඇතිවීම හරහාමයි සාමාන්‍ය ඥාන මිනිස්සෙක් අම්මා කෙනෙක් බාරපත් වෙන්නේ. ඉතින් මේක හිතා ගන්න අමාරුයි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් සර්වජන් වහන්සේ බුදු බවට පත් වෙලා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන වෙලාවේදී ඒ සූත්‍ර අවසානයේ ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අවබෝධයක් නැරපාන බුදුහාමුදුර නිකම්ම බුදු විතරයි. බුදුහාමුදුර සම්මා සම්බුද්ධත්වයට පත් උනේ එක් ශ්‍රාවකෙක් ඉස්සල්ලාම ධර්මය අවබෝධ කරගන්න පස්සේ. එසා සාරුවච්චන් වහන්සේ අර සෝවාන් මාර්ග පලස්ත ශ්‍රාවකෙක් බිහි කරා කියන එක නම් අපි බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළිගන්නවා. නමුත් මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුර තමයි බුදුහාමුදුර සම්මා සම්බුදු කෙනෙක් කෙරුවේ කියලා අපි ඉච්චර පිළිගන්න ලෑස්ති නැහැ. ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුව ඒක අවබෝධ කරුවේ නැත්නම් එතන 18 කියලාද කොහොද හිටියලු බ්‍රහ්මයෝ බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. ඒ බ්‍රහ්මයන්ට බණ කියලා අවබෝධ කරාට මේ එක නරයෙක් හිටියා. ඒ නරයට තේරුණා යම් කිච්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධං. මේ කොච්චර වැදගත්ද කියනවනම් ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අවබෝධ ලැබුවට උදම්මනේ බුදුහාමුදුරුව අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤෝ කියලා බුදුසසුන වහන්සේගේ ඒ කෙල පැමිණීම සිකප්පත්ත කොත්පැලදීම සිද්ධ වුණේ එක්කෙනෙක් අවබෝධ කරගන්න නිසා. ඒක නිසා ගෝලියෝ තමයි බුදුන් වහන්සේගේ වටිනාකම.
අපි හිතන්නේ ගුරුන්නාසය තමයි ගෝලෙංග වරිණාකම කියලා. ඒ නිසා මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය අපි හැම වෙලාවෙම අවතක්සේරුවකට අවඥාවට අවචාවට ලක් කරලා තියෙන්නේ. නමුත් මේ නාම රූප නිසා විඥාණය පහළ වෙනවා. ඒ විඥාණයම නැවත නාම රූපය යෝජනා ස්ථිර කරනවා, සාධාරණීකරණය කරනවා. මේ දෙන්නගේ මේ පිට කසාගෙන ඉල්ලෙන් තමයි මේ ගමන යන්නේ කියන එක අපිට තේරුම් ගන්න බැරි. ඒ විඥාණය විසින් පහළ කරන නාම රූපේම අපිට තමන් ඇති කරපු විඥාණය සාධාරණීකරණය කරනවා, යෝජනා ස්ථිර කිරීමක් කරනවා. මේ දෙන්නට දෙන්න විතකසා ගැනීමක් නැතුව මේ පැවැත්ම බෑ. ඒක නිසා මේ නාම රූපේ හරහා විඥානයක් පහළ වෙනවා කියන එක, විඥානය හරහා නාම රූපය පහළ වෙනවා කියන තර ලේසි නෑ. ඒ නිසා මේක පච්චුදාවත්තක්ද කියලා කියනවා, කොලාපයින ගතියක් තියෙනවා. ඒක නිසා ඒක තේරුම් ගන්න අපි මෙතෙක්ල් හිතාගෙන ගියේ මේ රේඛීය ක්‍රමය. අපි අකුරු ලියනකොට මම ඉස්සර දකුණට ලියනවා. මේ තමයි රේඛීය ක්‍රමය. ඒක නිසා අපි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ මේ විදිහට. නමුත් ඒක අපිට කරකිනවා. ඒ දෙයම අනිත් පැත්තට හැරෙනවා කියන එක තේරුම් ගන්නකොට උඟක් වෙලාට තමයි. ඒක තේරුම් ගන්නෙත් අමෝරාවෙන් වගේ. ඒක තමයි මෙතන තියෙන ගැටේ. ඉතින් ඒක නිසා අපිට අර එතෙන්ට එනකන් ආපු පාරේ ඒකෙත් ඇත්තට මේ හැම සංදිස්ථානයකම මේ වගේ පච්චුදාවත්තන්ති කියන පටිච්චසමුප්පන්න ගතිය හරහ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් එකිනෙකා එකිනෙකා ප්‍රත්‍ය වෙනවා කියන එක කිදි වුණා. ඒකේ තාමත්ම සටකපට ක්‍රමයට සූක්ෂම ක්‍රමයට එහෙම නැත්නම් අපි එක පැත්තකටම යොමු කරන විදිහට සියුම්ම රහස රැඳිලා තියෙන්නේ මේ නාම රූප නිසා විඥානය පහළ වෙනවා, විඥාන නිසා නාම රූප පහළ වෙනවා කියන මේ කටයුත්තේදී. ඒක නිසා මේ මහායාන ක්‍රමයට මේක පෙන්වනවා කියනවා තනි අතේ අප්පුඩිය සද්දේ මොකද්ද කියලා. තනි අතේ කවදාකවත් අප්පුඩිය ගන්න බෑ. ඒ නිසා අප්පුඩිය වදින්න අත් දෙක එකට වදින්න ඕනේ. ඒ නිසා ඒ දෙකක සහ සහයෝගයෙන් සහ සම්බන්ධයෙන් තමයි මේ පරිත්‍සම්පාද ගමනේ මේ හැල්ම, මේ තේමාව, මේ භවය, මේ පැවැත්ම සිදුවෙන්නේ. ඒ නිසා මේ ඇති කරන නාම රූපය අපිට විඥානයේ පහල කිරීම හරහා තමයි අපි මේ පැවැත්ම, එහෙම නැත්නම් කියනවා නම් අපි දැකපු දේ මත අපි මති මතාන්තර මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප යෙදීම හරහා තමයි ඒ විඥානයේ පැවැත්ම සිටුවෙන්නේ. අපි දැකපු දුටු දේ දුටු මතින් අත කරා නම් ඒ විඥානයට පැවැත්මක් කරගෙන යන්න බෑ. නමුත් ඒ ඇති කරපු දැකීම හරහා ඇතිවෙච්ච දේ සාධාරණීකරණය කරමින් ප්‍රපංච කරමින් ඒවගෙන කතා කරමින් ඉඳ ඉඳ ඒ නාම රූපේම අපිට විඥාණයට සාධාරණ කිරීමක් කරනවා, යෝජනාශ්‍ර කිරීමක් කරනවා. ඒක නිසා ඒ සෙන් බුද්ධ ආගමකට මහායාන බුද්ධ ආගමේ සඳහන් කරනවා කිසිම හත් දවසක් ගිහිලවත් යන්න බැරි තරම් කැලයක් මැද, හඳුන් කැලයක් මැද විශාල ගහක් හැදගෙන වැටුණොත් ඒ අහන්න කෙනෙක් නැති මේ මහ කැලේ සද්දයක් ඇති වෙයිද කියලා අනව ගහ වැටිලා. අහන්න කෙනෙක් නැත්තම් ගහ දරබර ගහලා ඇදගෙන වැටෙනකේ සද්දයක් ඇති වෙයිද? අහන්න හිටියොත් තමයි සද්දයක් බාරපත් වෙන්නේ. නැත්තම් හත් කැලේ ගහක් වැටුණාට ඒක සාධ්‍යයක් වෙනවද? එතන ස්පර්ශයක් ඇති වෙනවද? එතන මේ විඥානයක් වැඩ කරනවද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒ වගේ තැන්වල තියෙන දේවල් මේ වර්තමාන තරණ තමයි අපි මේ ප්‍රශ්න ගන්න. තීරමක් කරගන්න බැරි තමයි මේ වර්තමානවත් බේරගන්න ප්‍රශ්න තියෙද්දී හද්දකලයක් මැද ගහක් වටනොත් එතන සාධ්‍ය තියෙනවද කියලා අපි කොහෙන්ද හිතන්නේද? අපිට මොනවාද තියෙන ආයුධ උපකරණ, මොනවාද ඉවර තියෙන අඩුම කඩම විසඳ ගන්න. ඉස්සලා කිකිලි දාවේ නැත්තම් පිටරේ දාවේ කියේක ඒ ටීම් ඕනතරම් විසඳන්න පුළුවන්. නමුත් මේක විසඳුම් මාර්ගිකුත් තියෙනවා. මේ වර්තමානයේ මේක සිදුවෙන හැටි අල්ල ගන්න පුළුවන් නම් ඒ දකින දකින හැම එකක්ම අභිරමණය කිරීමෙන්, අභිවන්දනය කිරීමෙන්, අජෝසනය කිරීමෙන්, අභිවදනය කිරීමෙන් තමයි අපි අර කරපු වැඩේ
විඥානයේ විසින් මේ වෙනකොට ප්‍රසූත කරන ලද්ද විසින් ඒ විඥානේ සාධාරණීකරණය කරනවා. ඉතින් ඒ නිසා අපිට යමක් දැක්කට පස්සේ නොකිය ඉන්න බෑ. අපිට විශේෂ දෙයක් සිදු වුණාට පස්සේ ඒක අභිරමණය නොකර ඉන්න බෑ. අපිට ඒකට ගෙවද ගන්න නැතුව ඉන්න බෑ. ඒ ගෙවද ගැනීම නිසා ඊගාට පහළ වෙන හැම චිත්තක්ෂණයක්ම ගියා ගියා මයි ආය අල්ලගන්න බැරි වෙන විදිහට පහු වෙනවා. නමුත් අපේ තර අපි දිගටම සිහියෙන් හිටියේ. අපි දිගටම අවදියෙන් හිටියේ කියලා. අවදියෙන් තමයි නමුතර වෙච්ච දේ වමහරා කමෙන් ජීවත් වෙන්නේ අපි. අලුතින් කැමක් කරන්න බෑ වමහරා කන වෙලාවේ. ඉතින් මේ ගතිය 100%ක්ම නතර කෙරුවොත් වමහරා කැම 100%ක් නතර කෙරුවොත් දාර්ශනිකෝ කියන එක දාර්ශනික පැත්තෙන් සිය දිනස ගැනීමක් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ටිකක් වමහරා කන්න වෙනවා. තම කන රැත්තල් ගන්න දන්නේ එක විතරයි මේ සතියින් කරලා දෙන්නේ. වමහරා කැම නතර කරන්න බෑ. ඒක මේ ජීවිතේට කරන්න වෙනවා. මේ අපේ ජීවිතේ වැඩි හරියක් තියෙන්නේ පැමිණෙන වර්තමාන චිත්තක්ෂණ මොන දීමක් නෙවෙයි. මේ බහුවිච චිත්තක්ෂණත් එක්ක ගැට ගහමින් අභිරමණය කරමින් අභිවදනය කරමින් අජෝසනය කරමින් ගත කරන බව දන්නවනම් එතින් බලන්න අපි ඔක්කොම එකයි. අරයට වැඩිය මම අඩුයි වැඩි කියන දෙයක් නැහැ. ඒක නිසා සර්වඥාන්සේගේ මේ උගැන්වීම තියෙන්නේ මෙන්න මේක හැකියතා අඩු කරොත් අපිට දැනගන්න පුළුවන් විඥානයේ විචි මේක ප්‍රසූත කළාට විඥානයේ නාම රූපේ ප්‍රසූත කළාට ඒ නාප්‍ය ප්‍රසූත කරලද නාම රූපේ හරහා නැවත විඥානයේ සාධාරණීකරණය කරන්නේ නැත්තම් මේ විඥානයට ආහාර නැතු වෙනවා. මේ විඥානයට පොහොර නැති වෙනවා. එතකොට එයා කිංචි වෙන්න පටන් ගන්නවා. දුර්වල වෙන්න පටන් අරගනවා. ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. අනිදස්සන තත්ත්වරපත් වෙනවා. ඒක තමයි මේ භාවනා ප්‍රතිපදාව අපි සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් කතා කරන්නේ. ඉතින් මේ විඥානය කෙතෙක්ද, මොකද්ද, කොහොමද කියන ප්‍රශ්නයක් සාරිපුත්‍ර ස්වාමීන් නගලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. මේ විඥාණය චෛමේ භික්කවේ විඥාන කාය. මේ විඥාණය අපට මේ සම්මුති ලෝකයේ දැක ගන්න පුළුවන් හය ආකාරයකට පෙනී හිටු නැත්නම් එයාට විශ්මුණු හයක් තියෙනවා. 18 සංනි කරනකොට එකම යා තමයි ඔය එකම යකානේ එක මිනිහා තමයි සංනි 18 බඳගෙන නටන්නේ. විශ්මුණු විතරේ වෙනස් වෙන්නේ. ඒ වගේ විඥානයේ විස්මුණු හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවාවිච්ච විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. යම් යම් දෙයක් ආධාර කරගෙන ගින්නක් හට ගන්නවද ඒ ගින්නට ඒ නමේ දෙනවා. පිදුරු වලින් හට ගන්න ගින්නට පිදුරු ගින්න කියනවා. ගොම වලින් හට ගන්න ගින්නට ගොම ගින්න කියනවා. දරෙන් කඩ ගන්නට ගින්ද දරගිනි කියනවා නැත්නම් ගින්දර කියනවා. මේ විදිහට මේ විඥානය ප්‍රකට වීම සඳහා යම් යම් ආයතනයක් පසුබිමක් මුල් වෙනවාද ඒ නමින් එක හඳුනනවා. ඉතින් මේ විදිහට මේ විඥානය හය ආකාරයක ප්‍රසිද්ධ වෙලා පවතින පුළුවන් බව කෙනෙක් තේරුම් ගන්න ඕනේ. නමුත් එහෙම බවක් විඥානය ක්‍රියාවෙදි පේන්නේ නැහැ. එයා හැම වෙලාවෙදීම මේ තණ්හාමාන දිට්ඨි නිසා එක අංශයක් ඉෂ්මතු කරගෙන අනි සියල්ලම යටපත් කරගෙන කාබාසිනිය කරගෙන චප්ප කරගෙන ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ජීවත් වෙනවා කිව්වට හයෙන් එකයි ජීවත් වෙන්නේ. අනිත් එක්කම ඒ ජීවත් වෙන ආයතනයමකින් අනිත් ටික චප්ප කරනවා කියන එක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ බව දන්නවනම් අපි මේ දන්නවයි කියන්නේ මොනව දැනගෙනද? අපි දන්න නොදන්න බව දන්නේ නැහැ. අපි මේ එකක් දන්නවා කියනකොට පහක් අමතක වෙනවා. ඒ බව දක්නාසලුව, ඒ බව අවදියෙන් ගත කරනවා නම් අපි සක්මන් කරනකොට අපිට තේරෙවි. අපි වම දකුණ වශයෙන් ඒ සක්මනේ එකලස් වෙලා ඉන්නකොට ශබ්ද වගේකුත් තියෙනවා. කුරුල්ලෝ අපි සක්මන් කරනවා කියලා ශබ්ද නොකර ඉන්නේ නැහනේ. අරදලකම් ගන්න අතර වෙන්නේ නැහැ නේ. ඌලංකම් වෙන එක නතර වෙන්නේ නැහැ. ඒ වගේම එලිමහන සක්මන් කරනවා අපිට සීත උණුසුම මේ වේදනා කායයේ අවයව මෙහෙම වේදනක් තියෙනවා. ඒ වගේම හිතේ වගේ කුත් යනවා එනවා. ඉතින් යම් වෙලාවක හිත හොඳට මේ
වම දකුණෙම හොඳට පටල වුණොත් පේන්න පටන් ගන්නවා මට මේක දිගේ යන්න පුළුවන්. හැබැයි මේ බාහිරේ තියෙන දේවල් හැම වෙලාවෙම ඇවිල්ලා යෝජනා කරමින් ඉන්නවා. ඒ විඥානයේ අවධානය ගන්න. නමුත් මේ මෙනෙහි කරමින් ඒ තියෙන වමේ දකුණේ තද ගතිය, සිසිල් ගතිය, උණුසුම සිසිල සාදී ව්‍යංජන අනුව්‍යංජන ආදී අංග ප්‍රත්‍යංග ආදී සටහන් ආකාර බලමින් ගියොත් අරව නැති ගන්නටම දුර්වල කරන්න පුළුවන්. යම් වෙලාවක තඩමාරුවක් ආවොත් දැන් මේ සද්දක් තියෙනවා, මම දකුණක් තියෙනවා, මම මොකද්ද බලන්න ඕනේ කියලා. ඒ තඩමාරුවේ තියෙන දුර්වලකම ඇති විඥාණයට අර මම දකුණේ තියෙන කම්මැලිකම ඒකාකාරී ගතිය නිසා ඉබේම සද්දවලට ගිහේ මන්දර සද්දවලට දොස් කියනවා. මේ කුරුළු හයියෙන් කෑ ගහනවා. ගංගා ඇලතල ගලනවා. මට සක්මන් කරන්න දෙන්නේ නැහැ. හැබැයි මේ යෝජනා වැවිල තිබුණා කලිනුත් ප්‍රතිෂ්ඨිත කරේ නැහැ. මොකද අපි මේ වමේ දකුණේ හොඳට ඉස්තාවර වෙලා තිබුණ නිසා. ඉතින් මේ විඥානේ ක්‍රියාවක් තමයි වම දකුණ බැලුවත්. නමුත් පේන්න තියෙනවා මේ විවිධාකාර පැති වලට යන්න පුළුවන්කම තියෙද්දී මෙතෙක් කල සතිය දන්නේ නැති කාලේ බහරට නොකරපු කාලේ මේක කිසියම් චාරයක් නෑ අභ්‍යාපාර විදිහට. එයාට ඕනේ ඕනේ පැත්තෙන රංගණය කරා. එමෙ නැත්තම් නන්නතර වුණා. දැන් අපි එකට යන්න කියාට පස්සේ උගක් සතිය දිනුනාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේවා තියෙනවා. ඒ දේවල් වලට විඥානේ යොමු වෙච්ච ගමන් ඒ දේ සාධාරණීකරණය කරනකොට බබ දකුණ නිකම්මව ලඟ වෙනවා. ඒක අභාවයට යනවා. යම් වෙලාවක යෝගාවචර හොඳ අධිෂ්ඨාන ශක්තියක් ඇතුව හොඳ සතිය විතක්කයක් සහ ਵਿਚාරයක් සහිතව ඉදිරියට යනවනම් යාර කියන්න පුළුවන් දැන් මේ වේදනා සද්ද හිතවිලි තියේදී මට සද්ද කාපට් එකක් උඩ ඇවිදින්න වගේ වේදනා කාපට් එකක් උඩ ඇවිදින්න වගේ හිතවිලි කාපට් එකක් උඩ ඇවිදින්න වගේ ඒ වුඩ යනවා. මේ විදිහට මේ විඥානයේ කියන මේ හය අවස්ථාව දකිනකොට අපිට පුළුවන් ද මිනිස්සෙක් වශයෙන් මේ හයටම විවෘත වෙන්න, එහෙනම් පූර්ණත්වයට අවදි වෙන්න, එහෙනම් මේ හැම විභවයක්ම සමථියක් දකින්න. ඒ සාමාන්‍යයෙන් ඔය රීකිය ක්‍රමයට බැලුවොත් මේක හිතට වද්දා ගන්න තමයි. එහෙම නැත්තම් ක්‍රියාවත් කරන්න තමයි අත්දකින්න පුළුවන් වෙයිද කියලා අමාරුයි. උදාහරණයක් වශයෙන් කියනනම් අපි ඇඟිලි පහ දික් කරලා දඹ රැගිල්ලෙන් ඇල්ලුවොත් අපි අනෙක් ඇඟිලි හතර අතහැරෙනවා. මැදකිල්ලෙන් ඇඟුවොත් ඉතුරු හතර දෙනවා. අපි වලලු කරෙන් ඇල්ලුවොත් මැණික් හතුවෙන් ඇල්ලුවොත් එතකොට පහම අවුවෙනවා. එෂා මේ පහක් බවට පත් වෙන්නේ ඉස්සල ප්‍රകൃතියන ප්‍රകൃතික තියෙන අවස්ථාවක් තියෙනවා. අන්න එතනින් අවු ඇල්ලුවොත් ඒ විඥානයේ ධාම චක්කු විඥාන, රූප විඥාන, ගාහන විඥාන ආදී බවට පත් වෙන්නේ නැතිව මැද තැනදී ඒ අල්ලා ගන්න ප්‍රයත්නය තමයි අපි මේ භාවනා කරනකොට රූප කර්මස්ථානයේ පිළිබඳ හොඳ අවධියක් ඇති කරගෙන ඊට පස්සේ වේදනා සංඥා සංස්කාර කියන පව කරගෙන යනකොට අපිට ඕනේ නම් බොහොම විචිත්‍රව නංගන් සහිතව මේ චක්කු විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ ආදී වශයෙන් රැඳෙන්න පුළුවන්. නමුත් ඒකටවත් යන්නේ ඉස්සලා ඊටදී ප්‍රාග් අවධියේදී ඒ දෙයක් බලටපත් වෙන්නේ ඉස්සලා විඥානේ ප්‍රතිස්ථාපක ලබන්න ඉස්සලා විඥාන නිදර්ශනයක් පෙන්වන්න ඉස්සලා මූල අවදී නැතර කරන්න පුළුවන් නම් ඒ කියන්නේ සංස්කාරයට පෙරක් තෝරන්න බේරන්න දෙන්නේ නැතුව ඊට ඉස්සලා අවදී නැතර කරන්න පුළුවන් නම් අපි ඒකට සාමාන්‍යයෙන් භවනා ජීවිතයේදී කියන සංඛාර උපේක්ෂා ඥානය කියන කිසිම දෙයක් බාටපත් වෙන්නේ ඉස්සලා මේ ඇඟිල්ලෙන් ඇඟිල්ලෙන් අල්ලනට වැඩිය බලු කරෙන්න අල්ලන. ඒ අල්ලගොඩ පස්සේ ඔක්කොම අවුවේ. නමුත් අර මෙතෙක්ල් සංසාරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් නම් කර රස විඳපු දේ වෙනුවට දැන් අහුවෙන්නේ ඒ දේ හදන්න පුළුවන් මූල ශක්තිය, කල් අවස්ථාව, ප්‍රාග් අවදිය. එතකොට අපේ ඒ විඥාණයම කියනවා අහුනේ නැහැ වගේ කියලා මොනවාක්ද. මොකක් බඩවත් වෙලා නැහැ නේද? දැන් තාම තියෙන එක හදන්න පුළුවන් තත්ත්වෙනේ. අපි නිකන් කියනවා තෙල්පැණි නැත්තම් කැමුද පංජං කියලා.
ඒ දෙලුපැණි තියෙන මේක කොණ්ඩ ගහන් හදුවද අතිරහ හදුවද මුං කැවන් හදුවද තාම මොකුත් නැහැ. දෙලුපැණි තියෙන. මේ මූල ශක්තිය තියෙනවා. අන්න එතෙන්ද යෑම මේ බටහිර මානසික විද්‍යාව ගැන යටිහිතට යෑම. එහෙම නැත්නම් භාවනා වේදී අපි කරන්න හදන්නේ විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබන්න ඉස්සර වෙලා අපපතිත්‍ිත තත්වයකදී නිදර්ශන වශයෙන් පෙන්වන්නේ අනිදර්ශන තත්වයේදී කලල අවස්ථාවේදී ප්‍රාග් අවස්ථාවේදී අල්ලන එක. ඉතින් උලක් බදන්න හදනවා වගේ. මේ මැල්ලුවාට අහුවෙන්නේ නැහැ. මොකද අපේ හිත අපේ ඉඳුරන් එකසේ සතන් කරනවා. එහෙමනම් අහුවෙන්න දෙයක් තියෙන්න ඕනේ කියලා. ඉතින් පුත්තඥයා කියනවා එහෙම අහුවෙන්න දෙයක් නැහැ කියලා. ආර්යයන් වහන්සේ කියනවා අල්ලනවා නම් අල්ලන්න ඕනේ ඒක විතරයි කියලා. ඒක ශාසර්වඥාන්සේ දේතානපස්සනා සූත්‍රයේදී කියනවා පෘථග්ජනයා යමක් ඇතැයි කියන්නේ නම් මට ලොකු දෙයක් ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් හම්බුනයි කියනවා නම් ඒක ආර්යයන් වහන්සේලාට ශූන්‍යයි. ආර්යයන් වහන්සේලා යමක් ඉතාම ගෞරවයෙන් අල්ලනවා නම් ඒක පෘථග්ජනයට ශූන්‍යයි. පෘථග්ජනයට එහෙම දෙයක් නැහැ. එයා ඉතින් සම්ඩු කරනවා තීහණ පහට පෙන්නපන්. ඒක හැදයක් පෙන්නපන්. ගඳක් පෙන්නපන්. රසයක් එයා කියන ආකාර ලිංග නිමිති උද්දේශය ඉල්ලනවා. දැන් ප්‍රාග්ගවදී කිසිදයක් පාඩපත් වෙලා නැහැ. ආනේ චින්ත අනන්තවත් අපේ හිත භාවනා හිත කියන්නේ නැත්තම් අපේ හිත යනවා කවදාකවත් ඒක නිවනක් විදිහට ඒක විඥානයාගේ නිරුද්ධ වීමක් විදිහට භාවනාවේ ලුකුම ජයග්‍රහණක් විදිහට හඳුනන්නේ නැති නිසා අර මැනිකට් පයින් වැඩිච්ච කණා වගේ ඒකට පයින් ගහලා නැද්ද කියන තරම් මේ ගාල පය වැදුනායි කියලා විශ්කොල යනවා. ඒක මැනිකක් බව දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට භාවනා ක්‍රමයක් කියලා දෙන අතරම සිද්ධ වෙනවා සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දෙන්නේ. සිද්ධ වෙනවා යෝනිසමනසිකාරය කියන්නේ මොකද්ද කියලා. සිද්ධ වෙනවා මේ සංඛාරයගේ නිරුද්ධ වීම මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඒ නිසා සර්වඥාණන් වහන්සේ කාටත් පහසුකම් එක උන්ට අල්ලන්න පුළුවන් වර්ග කරන්න පුළුවන් හැඩ බලන්න පුළුවන් නිමිති ආකාර ගන්න පුළුවන් එහෙම නැත්නම් අංග ප්‍රත්‍යංග බලන්න පුළුවන් ඒක හොඳට අල්ලගනිකෝ ඒ කියන කලිය සජීවි දියබලපන් නැත්නම් අඩපණ දියබල නැත්නම් පිම්බි මැකිලින් දියබලපන් නැත්නම් වම් දකුණු දියබලපන් ඒක හොඳටම මේකේ සීමාව මරියාදාව ඕදිය ගම් නම් කරගෙන මේක තමයි කියලා අපි නිමිති කරනවා කියන එක ආලම්බණය කරනගෙන කෙල්ලෙනවා ඒ අල්ලගත් ආරමුණේ ආරම්භනේ එළියෙනවා. ඉතින් මේක නැවත නැවත බලන්න කියනවා. දැන් හිතන කෘත්‍ය දෙකක් වෙනවා. ඒක ආලම්බණයක් ගන්නවා. ඒක නිමිත්තක් ගන්නවා. ලෝකයේ අනිකුත් නිමිටි වලින් අපි නිදහස් වෙනවා. දැන් අල්ලගත්ත නිමිත්ත දාන්නවා. මේක මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඒකට අපි ස්වභාව ලක්ෂණ කියනවා. ආකාර ලිංග නිමිටි කියනවා. අංග ප්‍රත්‍යංග කියනවා. ව්‍යංජන අනුව්‍යංජන කියනවා අත්තර විස්තර කියනවා මේක දිගේ බලාගෙන ඉන්නකොට ඒක හරියටම මේ විනිවිදින ස්වරූපයක සර්වචනාංශයේ මේක නැවත නැවත අරමුණු කරලා මේ අරමුණු මතු වෙන දිහාව හට ගන්න දිහාව ඒකේ මූලය මේ ලෙඩක් ජාතික මට්ටමේ තියෙන ලෙඩක් අල්ලගත්තට පස්සේ රෝග ලක්ෂණ වල ධනේප කරන එක තමයි සාමාන්‍ය ස්පිරිතාලේ කරන්නේ. නමුත් වෛද්‍ය පරීක්ෂණාගාරවල මේකේ මූලෙ හොයනවා. මූලෙ හොයනකම් දෙපාර්තමේන්තුවල කියන්න බෑ தත්ත්ව පාලනය කරයි කිය. ඒක නිසා අපි අරමුණ දීලා අරමුණ එන මුලට යන්න කියනවා. යන්න අමාරුයි මොකද යනකොට අර මෙතෙක් අරමුණ අඳුරාගත්ත ඒ ආකාර ලිංග නිමිති මොකද්දෝ වෙනවා. අලන් බැරි தත්තරපත් වෙනවා. ඉතින් ඉන්න උග දෙනෙක් කතාල්ලා දානවා මේක නිකන් ආදායාව වල්පත ගත්තාදී මේ යන්නදල කොහොම අල්ලන්නද ඉන්දිස්සල කොහොම අල්ලන්නද කියලා. නමුත් කෙනෙකුට දැනගන්න පුළුවන් මේ අරමුණ අල්ලලා දුන්නේ සර්වචත්තනාංශයේ ගෙදර ගිහිල්ලා ධාතු කරටුක තියලා වැද වැද ඉන්න නෙවෙයි මේක අනිත්‍ය බව පෙන්වන්න තමයි. ඒ අනිත්‍ය බව පෙන්වන්න නම් ඒකේ තියෙන හැම විලෝපනයක්ම හැම විපරිණාමයක්ම හැම ඇතුව නැතුව යන ගතියක් වද්ද ඉඳ කියලා බලපන්. මනෝට යම් විලාවක මේ යෝගාවචරය මේක හට ගන්නා තැන දැක්කනවා. අර තේරෙන්න පටන් ගන්නවා මේ කියන ලිංග නිමිති ආකාරවලට ඉඳි ඉස්සලා බොහොම සියුම් සූක්ෂම තත්ත්වක ඉඳලා තමයි මේක ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මේක දිහා බලාන හිටියොත් එන්නේ ආයතනයක් අර තිබුණු ඒ සූක්ෂම තත්ත්වර වත්තල මේ නැතිලා යනවා. මේකට බය වෙන එක තමයි පෘථග්ජනකම කියලා කියන්නේ. ඒක තමයි අයෝනිසමනසකාරය කියලා කියන්නේ. මිච්ඡාදිත්‍ය කියලා කියන්නේ.
භාවනා කරනකොට අපි උඟා කොයි චෝදනා කරන්නේ මේ භාවනා කරනකොට බලහින්න අරමුණ හිතපු නැති දෙයක් වඩටපත් වෙනවා නැත්තම් නොහිතපු දෙයක් වෙනවා මේ එකකට ඔක්කත් අපි කියනවා අර තර්ක මනස රීචී ක්‍රමයට අධ්‍යාපනය කරපු මනස කියනවා එහෙම වෙන්න බෑ මට තියෙන්නේ මේ අරමුණේ එල්ලෙන එකනේ අරමුණ අරමුණු කරන එකනේ ඉතින් දැන් මේ ලෙසන දෙයක් අල්ලගත්තට පස්සේ කොහොමද අරමුණු කරන්න කියලා දැන් යෝගාවචරයම අනිත්‍යතාවයට විරුද්ධව හටම් කරනවා ඒකෙන් ඇති වෙන දුකට විරුද්ධව හටම් කරනවා මේක මට වශයෙන් පවත් ගන්න බෑ කියලා ඉතින් දෙස් දෙනවා ඉතින් කයක සංකාර නමුත් මේක තමයි පෙන්වන්න ඕනේ යම් දවසක මේ අරමුණ ගෙවුනට පස්සේ ඒ අරමුණ නිසා හුඟක් අරමුණ නතර කරලා දැන් මේ අරමුණක් ගෙවුනට පස්සේ ඒ විඥාණය එනවා තාම ලැබගත්තේ නැති පදනම් වෙච්ච නැති එහෙම නැත්තම් නිදසුන් කරලා පිටන්න බැරි මූලික தத்துவයකට මේක ඔය සාමාන්‍ය මේක මම දැන මේ කියපු ගමන් මේක අල්ලගෙන දඟලන්න පටන් අරගනි ගන්ධබ්බ අවස්ථාවට එනවයි කියලා කියනවා මව කුසක පිළිසින්ද ඉස්සර වෙලා මල්ල කෙලියයි ඔක්කොටම මේ වගේ ෆ්‍රී චාන්ස් එකක් දීලාද ගන්ධබ්බ අවස්ථාව දීලාද ඊට පස්සේ ආත්මය අල්ලන්න තියෙන්නේ කියලා ඉතින් බුදුරජාණන්සේ ඒක සම්බන්ධයෙන් කියනවා තමන්ට පේනවා කියලා චතුපපාත ඥානේ රැක මිනිස්සු මේකෙන් නිකුත් වෙලා පන්දමක් කරගෙන අර නික දෙත යනවා වගේ එකම අවකසකින් ඒක ජීවිතෙකින් අනිත් ජීවිතයට යනවායි කියනවා. ඉතින් ඔය හේන් පිළිගත් ඥානසී ස්වාමීන් වහන්සේම කියන ඉතින් ieval දෙකක් තීද්ද තියෙනවා නම් මැදක් තියෙන්න බෑ. මේකෙදී නිකුත් වෙන අර ගෙදරට ඇවිල්ලා නැහැ. ඉතින් මේක ගන්ධබ්බ කිව්වට පස්සේ පුදුන පරිචම්පාල කට්ටියට මේ ගැට ගහ ගන්න බැරි සත්‍යකෙට මේ මම මේ ඒ පැත්තට ගෙනියන්න හදනව නෙවෙයි. අන්නේ වගේ මේ විඥානයේ තව එකක් අල්ලන්න ඉස්සර වෙලා මේ තියෙන කඩමාරුව මේ අල්ලපනල්ලේ අපි කොච්චර බය වෙනවද කියනවනම් ඒකට දාඩිය දාගෙන දඟලලා ඇඟ එල්ලිලා ආවේශ වෙලා වගේ ඒකට කම්මැලි වෙලා නීරස වෙලා ඒකාකාරී වෙලා පුදුමාකාර රණ්ඩුවක් කරා ඉතින් ඔක කොහොම සරුවචනාංශය දන්නවද මෙතෙන් යනකොට මේ රේඛීය ක්‍රමයට අධ්‍යාපනය ලැබපු මේවා පිළිබඳ නිත්‍ය සංඥාව ඉන්න කෙනාට හිණකින් අත හිටන්න බෑ මොකද ආලම්බණයක් කියලා එල්ලෙන්න වල දීවට පස්සේ ඒක නැති වෙනවා එතන අරමුණු කරපන් කියපු අරමුණ නැති වෙනවා ඉතින් එහෙම නැහැ ඔයාලා හැත්තල අත්තිලවෙ මොකටද දුන්නේ මේ අරමුණ එහෙනම් මොකටද මේ ආලම්බණේ දුන්නේ කියලා ඉතින් සාප කරනවා ඒක නිසා බටහිර ගවේෂකයෙක් එහෙම නැත්නම් අදහස් කරන කෙනා බුදුහාමුදුරන් ඉස්සලා ආත්මයක් ඇති කරලයි ආත්මය නැති කරන්නේ කියලා. ආත්මෙ නැති තැනකින් පටන් ගන්න කාටවත් ඕනකමක් නැහැ. ඉස්සලා බුදුසසු කියන ඔබේ තියෙන සාමාන්‍ය මිච්ඡා දිට්ඨියක් තියෙනවනේ. සාමාන්‍ය අයෝනි සමච්චාරයක් තියෙනවනේ. තකතිරුකමක් තියෙනවනේ. මෝඩකමක් තියෙනවනේ. අවිද්‍යාවක් තියෙනවනේ. අන්න එක ගුලි කරලා බලන්න ඕන බලපෑ එල්ලියක අරමුණක් තියෙනවා. එල්ලෙන්න පුළුවන් බැලක් තියෙන එල්ලිය. එළියට හොඳට බලන්න හිටපන්. ඔය එළියට වැල ඔබ අත අසතුම්ම් කරන්න හැටි. ඔබ ආසන්න කරන්න හැටි. ඊ ආසන්න කරන්න තමයි බුදුසසුනට ඕන වෙලා තියෙන්නේ මේ අනාත්ම සංඥාව යටතේ. ඉතින් අපි අරමුණ නැති උනායි කියලා. ඒ නිමිති ආකාර ගන්න බැරි උනායි කියලා තඩමඬ පටන් ගන්නවා. කියන්නේ ආයෙත් අර විඥාණයට පොහොර දෙන එකයි, ආහාර දෙන එකයි. ඉතින් ලක්ෂ වාරයක් කරලා කරලා ඒ වගේ තැනක ආස්වාසින්ද ප්‍රසවාසයන් අතරමාවේදී එහෙනම් ආස්වාස් ප්‍රසවාස සම්පූර්ණ සංසිඳ වෙන අරමුණක් වෙන අතරවාරයේදී මේක තමයි මේ විඥානයේ අප්‍රකාශිත අවස්ථාව අපපතිච්චිත අවස්ථාව නැත්නම් අනිදස්සන අවස්ථාව මේකේ යම් ප්‍රමාණයක සමතුලිතතාවයක් තියෙනවා ඉන්න පුළුවන් ඒකට යන්නේ නැතුව කවදාකවත් අපිට මේ පරමාර්ථ ධර්ම වලට යන්න බෑ ඒක හදිහිට ස්විමින් pool එකේ අර ඩයිවින් බෝඩ් එක උඩට ගිහිල්ලා තමයි අපි පිනුමක් ගහලා බණින්නේ. ඒ බෝඩ් එක උඩට ගියාම ඒක තෙපුල් දෙන ගතියක් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන ගතිය. ඒකෙන් තමයි ඒකට තමයි මේ බෝඩ් එක හදලා තියෙන්නේ. ඒ තෙපුල් දෙන ගතිය නිසා බඩ පිනුමක් ගහනකොට වාසියට හිටිනවා. ඒක නිසා ඒතර උඩට ගියේ කන වගේ ඒ අරමුණු කරගන්න බැරි ගතියට එනකොට නිමිති කරගන්න බැරි ගතියට එනකොට ඒ ගාවට හිත පුදුමාකාර කුතුහලයක් උනන්දු කැණි ගාඩ මොකක්ද අල්ලන්නේ කියන. ආන්නේ එතන තියෙන මේ
අතෘප්තිකර භාවය. ඊගාට යමක් අල්ලන්න තියෙන මේ අතෘප්තිකර භාවය, එහෙම නැත්නම් මේ තකපු තකතිරු තමයි තඩමාරුව, තක්කමුක්කුව. ඒකට පුළුවන් තරම් අවදි වෙන්නේ කියලා කියනවා. මේ තමයි ඒ දුක ඇති කරන තැන. මොකද ඒකත් දැනගෙන තව එකකුත් අල්ලා ගන්න නැතුව සිටින අවස්ථාව වගේ සර්වඥාන්සේ නිදහසෙන් පෙන්නනවා. මේ සම්බුද්ධ ගාහණන් දිසාකා කෝවිය කියලා මොහොතක දැන මිනිස්සු නැවී මේ රේඩාර් සිස්ටම් නැති කාලේ, GPS නැති කාලේ මේ මිනිස්සු කාක්කේ කල්ලලා දාගෙන යනවලු ඒ කූඩුවක. යම් හේකින් සුලිසුණුකක් ඇවිල්ලා කුණාටුවක් ඇවිල්ලා නැව ඇදගෙන ගිහිල්ලා උන් හිට දැන් නැති වුණොත් එහාට යන්න ඕන දැන කෝක වෙතත් ළඟම තියෙන කොඩ බිම හොයා ගන්න ඕන. නමුත් මොහොතේල් බලනකොට පේන්නේ නැහැ. ඉතින් එතකොට ඒ දිසා කාකා ඒ කාකම් දහනවා. ඉතින් කාකකට කොඩ කාලයක් හිර වෙලා ඉඳලා ඌට ඕනේ මේනෙම් බෙරිලා පණින්න. ඉතින් ඒ නිසා උඩට හතර ගිහිල්ලා හතර දිසාවේ බලනවලු කිට්ටුවක පාදක ජනාවාසයක් තියෙනවා. ඕ කොඩ බිමක් තියෙන තැනක්. ඉතින් බැරි වුණොත් ඒක හොයාගන්න බැරි නම් ඌ ආයේ තෙල කොඹ ගහේ වහනවලු. ඒ වගේ අතෙන් ගිය විඥානය දිසා කාකා වගේ මනුස්ස භාවයක් හෝ මොන භාවයක පිහිට බලනවා. එල්ලෙන්න හදනවා. මොකද එයා දන්නවා ආපහු නැවට ගියොත් ආයෙ කොටු වෙනවයි කියලා. අන්න ඒ වගේ මේ මුංචිතු කම්මිත ඥාණය පහළ වුණාට පස්සේ ඒ යෝගාවචරගේ මනස උත්සාහ කරනව නැවතත් මේ මෙතෙන්ද මේ විඥානයේ නතර වෙලා ඉන්න එකත් හරි වෙහෙසයි. තව තැනකට ගියාට පස්සෙත් එතන ආයසරයක් රූප භවයක්, ආයසරයක් රූප ශබ්ද ගන්ධ රස වලට අහු වෙන නිසා මේ තියෙන තක්කුමුක් අවස්ථාව දරා කියා ගැනීමද කියන මේක වෙහෙසක්. හැබැයි දැරිය හැකියි කියන ඒක අටුවචාන් වහන්සේ කියන මේක අසහනකාරී තත්ත්ව මේ භාවනා උත්තම ප්‍රතිඵලයක්. හැබැයි මේක දරන්න පුළුවන්. මේක දරාගෙන ඉන්නකොට තමයි ඒ යෝගාවචරය සම්මාදිට්ඨියහරහා යෝනිසමනසිකාරයහරහා කලබල වෙන්නේ නැතුව, උත්සන්න කරන්නේ නැතුව ආයසරය කියලා දවල් වැටිච්ච වෙලේ දවල් වැටෙන්න ඕනකමක් නැහැ. ආයසරයක් මේ ඉන්න තත්ත්වෙ ඉන්නත් බෑ. ඒක නිසා මේ විඥානයගේ නිරෝධයක් පිළිබඳව කල්පනා කරන එක මේ විඥානයට අහු වෙලා ඉන්න වෙලාවෙ කරන්න බෑ. ඉතින් සංඛාර උපේක්ඛා ඥානයටපත් වුණාට පස්සේ සීල සංස්කාරයන් වෙත නැත්නම් සීල සකස් කිරීම વિશે, සීල තොයරින් බේරුම් කිසේ, සීල සැලසුම් વિશે උපේක්ෂා වුණාට පස්සේ උන රූප බලන්න පුළුවන්, සද්ධාහන්න පුළුවන්, ගන්ධ රස පහස නමුත් එකක්වත් බලලා නැහැ. ඇඟිලි වලින් අල්ලලා නැහැ. පල්ලු කරේ මල්ලලා තියෙන වෙලාවක ඒ කෙනාගේ හිත සම්මාදිට්ඨියේ පිහිටියානං යෝනිසමනසිකාරේ හිටියානං සබ්බ සංඛාරේසු මම කොරඤ්ඤං කිහෙදන් දේවල්, මම අභිවන්දනය අභිනන්දනය කරන දේවල්, අභිවදනය කරන දේවල්, අජෝසන කරන සියල්ලන් විසෙයි පතිලීයති පතිකොට්ටති පතිවත්තති ද සම්පසාරීයති උපේක්ඛා සංඨාති කියලා. ඒකේ පැනලා යන්නෙත් නැහැ. ඒ ගැන ලැජ්ජාවක් ඇතිවෙනවා. මෙතෙක් කල පැන පැන ඇල්ලුවේ ආය භවයක්. ඒ නිසා ගියත් හිතර දැවෙන ගතියක්, උත්සන්න ගතියක් පැනනත් ආපහු හැරිලා එනවා තමන් හිටපු තැනටම. එහෙම පණින ගතිය, එහෙම දෙයක් හොයන ගතිය පිළිබඳ ලැජ්ජිත භාවයටපත් වෙනවා. න සම්පසාරියති ප්‍රසාරණ වෙන්න හදන්නේ. තමන් ඒ හිටපු තැනම ආරක්ෂක ස්ථානයක් වශයෙන් තේරුම් අරගන්නවා. පිළිකුලෙන් යුක්තව අර හිටපු දේ උපේක්ෂා කරගෙන ඉන්නවා. මේක වෙහෙසක්. හැබැයි මේක දරන්න පුළුවන්. මේ වෙනුවට තවයකට පැන්නොත් අනිවාර්යයෙන්ම ආය භවයක් ඇති කරනවා. ඒ භවය ඇති නොකරන්න මේ දීලා තියෙන අවස්ථාවේ මේ සංඛාර උපේක්ඛා අවස්ථාව මේ උච්ඡන්න භවකුත් තියෙනවා. එහෙම නැත්නම් අතෘප්තිකර තත්ත්වයක් තියෙනවා. අසහනකාරී තත්ත්වයක් තියෙනවා. හැබැයි තක්කුමුක් වෙලා නොදන්න දැනකට අල්ලන් අහුවෙන්නේ නැතුව මෙන්න මේ මැද ඉන්න එකට කියනවා ඒක වගේ මානසිකත්වයක්. ඒ වගේ භාවනා හිතක් ඇති කරන්නේ නැතුව කවදාකවත් යාට මාර්ග චිත්තයකට
එහෙම මේ සංසාරේ ඉගුරු වීමක් අල්ලන්න බෑ. ඒක නිසා මේ විඥාණය දැන් අඬු බඬු කඩපු එකක් වගේ. ඔක්කොම අඬු බඬු සූම් කරලා මැද තියාගෙන ඉන්නවා. අන්නේ තියාගෙන සිටීම කිසිම තාලයකට මේ රීකී අධ්‍යාපනික උගන්නන්න බෑ. රීකී අධ්‍යාපනය මත මේ තර්ක ක්‍රමය තමයි හිතන මතන ක්‍රමේ 100%ක්ම වස වෙනවා මෙතනදී. මෙතෙන්දී අවශ්‍ය කරලා තියෙන්නේ මේ ඇති කරගත්ත මේ පක්ෂග්‍රාහී නොවි මේ මැදට ගත්ත ගතිය වෙහෙසයි තමයි අතෘප්තිකරයි තමයි ඒක නිකන් නුදුස්නා ගතියක් වගේ තියෙනවා තමයි මේක දරන්න පුළුවන් නම් තමන්න තේරෙන්න ඕනේ ඒ වෙලාවේ මම රූප බලනවා නෙවෙයි ශබ්ද අහනවා නෙවෙයි ගඳ බලනවා නෙවෙයි රස බලනවා නෙවෙයි භාෂ ලබනවා නෙවෙයි මම ඇහි වැඩ කරන්නේත් නැහැ කනේ වැඩ කරන්නේත් නැහැ නාසයේ වැඩ කරන්නේත් නැහැ දිවේ වැඩ කරන්නේත් නැහැ කයි වැඩ කරන්නේ නැහැ හැබැයි මොකද්දෝ වැඩක් කරා මේන මේ தত্ত্বය යෝගාවචරයට හොඳට සිද්ධ කර ගන්න පුළුවන් වශී කර ගන්න පුළුවන් මේකට අවදි වෙන්න පුළුවන් නම් ඒක කියනවා මේ තාම මේ සංඛාර උපේක්ඛ අවස්ථාවේ තමයි ඉන්නේ අතුවාචාරින් වහන්සේ පව පිළිගන්න මේක රහත් හිතක් කුලිය තාම කිසිම දෙයක් ඇල්ලුවේ නැහැ ස්වයං වරේට ඔක්කොම ලෑස්ති එකකට ඔක්කත් ඡන්ද දීලා නැහැ එකකට ඔක්කත් කැමැත්ත දීලා නැහැ එකකට කැමැත්ත දුනොත් පහක් තරහ වෙනවා ඒ නිසා මේ නතරලා ඉන්න එක අපි සංඛාර උපේක්ඛාව කියලා කියනවා කිසිම සංස්කරණයක් කරන්නේ නැහැ කිසිම තේරීමක් කරන්නේ නැහැ කිසිම කෙනෙකුට කඩුව දෙන්නේ නැහැ තව කෙනෙකුට කොපුව දෙන්නෙත් නැහැ අපන්නකව කිසිම දෙයකට විරුද්ධ නොවි සාමීච ප්‍රතිපන්නව හැම දෙයකම එකඟ වෙලා ඔක්කොටම යෝජනා කරනවා හැබැයි මම තාම මගේ අදහස් ප්‍රකාශ කරලා නැහැ අරණ ප්‍රතිපදාව කියලත් මේකෙන් කිසිම එකක් කනේ මේ රූපේ හොඳ නැහැ සද්දේ හොඳයි රස හොඳයි කියලා කිසි කෙනෙක්ගේ රණ්ඩුවක් රණ කෙලියකුත් නැහැ විරුද්ධ වෙන්නේත් නැහැ මෙන්න මේ தত্ত্বය තමයි ජීවත් වෙනවා කියන්නේ මනුස්ස හිතක් මනුස්සත්වය කියන්නේ එතන අනමුත් අපි මේ පහෙන් එකනේ මුළු සංසාරෙම ගත කරලා තියෙන්නේ එක්ක රූපත් එක්ක ගත කරලා එක්ක සද්දත් එක්ක ගත කරලා මේ මතිවට ඒකට කරුව එක අනික කොරඬ පෙන්න පෙන්න අර උඩපණින් දාතන ඕ මං විතරයි දැක්කේ උඹලා දැක්කේ නැහැ කියලා. ඕ මං විතරයි ඇහුවේ උඹලා දැක්කේ ඇහුවේ නැහැ කියලා දකපු දේ තියෙන හිග භාවය නිසාම ආංශික ගතිය නිසා මේ පොඩ දාන. කවද හෝ මේ කිසි දෙයකට යන්නේ නැතු ඔය මැද ඉන්න පුළුවන් ගතිය තිබුණා නම් මනුස්ස හිතක තියෙන ප්‍රභවය කියන එක. මනුස්ස හිතක තියෙන මේ සම්පත්‍තිකර අවස්ථාව. එහෙම නැත්තම් සන්තෘප්තිකර අවස්ථාව තේරුම් ගන්න පුළුවන්. හැබැයි එතන හොඳටම දැනෙනවා අතෘප්තිකර අවස්ථාව දැයිම තමයි මේ සන්තෘප්තිකර අවස්ථාව කියන්නේ. මේක කවුරුත් දීපු එකක් නෙවෙයි. කවුරු සැලසුම් කරපු එකක් නෙවෙයි. යටින් නිකන් දැනෙන උනන්දු ගතියක්, උද්වේග කර ගතියක් තියෙනවා. ඒක විශේෂයි. ඒක දෙන ලනුකණ්ඩයක් නෙවෙයි. කොට පෙරකොතු කමල්ලන්නේ නැහැ. ඒක තියාගෙන බලාගෙන ඉන්දියෙන් තමයි ඒ යෝගාවචරයට එහා පැත්තට ගියොත් මේකයි මේ පැත්තට ගියොත් මේකයි මෙතන සර්වඥාන්සේ හරියටම කිසි පරෝපදේශ රහිතව මේ සංඛාර උපේක්ඛාව හොඳට මේ පැත්තට මේ පැත්තට බර වෙන්නේ නැතුව අපන්නකව ගත කළ නිසා උන්වහන්සේට මිනිස්සයා කියන්නේ කවුද කියන එක තේරෙනවා පක්ෂග්‍රාහී නොවන මනස සෞඛ්‍ය සම්පන්න මනස ගැති නොවිච්ච මනස කියන එක තේරෙනවා. ඉතින් ඒ මොනම දෙයක්වත් තෝරන්නේ නැති නිසා මාරයාට පේන්නේ නැහැ මේවා. අපි යමක් තෝරපු ගමන් ඒක මාර රාජ්‍යයට වෙන්න. ඒතකොට මාරයා දන්නවා මේ ඇවිල්ලා මගේ දේතේ දැන් පදිංචි වුණා. දැන් මගේ අධිකරණේ තියෙන්නේ. ආන්න මේ තැනට යන්න විඥානයාගේ Nirodhaය ඒටිසතර විඥානයට හේතු වෙන්නේ මේ සංස්කාර. මේ සංස්කාර නිරෝධය නැත්නම් විඥාන නිරෝධය විඥානේ නැති කිරීමම වෙන්න ඕනේ නැහැ. විඥානේ තියෙන මේ එකක් තොරණ අනිත් ඒවාත් එක ගැටෙන ගතිය එයාටම පෙන්නඳ හදන ගතිය. එතකොට විඥානයාගේ අභාවයක්, ලීන භාවයක්, අප්‍රකට භාවයක් නැත්නම් අනිදස්සන භාවයක් අපපතිත්‍ිත භාවයක් ඇති කරන්න පුළුවන්. එයාට ගහලා බැලලා නෙමෙයි. විඥාණයටම විඥානේ මූණ කණ්ණාඩි අල්ලක් පෙන්වනවා. ඉතින් ඒක කියනවා
ලෝකේ නිදර්ශනයක් අරගත්තොත් එහෙම මේ මාෆියා වගේ ප්‍රධාන සංවිධානයක මහේක අල්ලන්න හදන එක වගේ කියලා. මේ සංවිධාන ජාත්‍යන්තර සංවිධාන බොහෝම ලස්සන සැලසුම් කරලා තියෙනවා. ඔය කිසිම රජයකට මොනම දෙයකටවත් ඒ වගේ ප්‍රතිපත්ති හදන්න බෑ. ඒවා ඒ තරම්ම සංවිධාන වෙනුවෙන් දීපු දන්න ලැස්සි. ඒකේ නායකයාට ඒ තරම්ම බල තියෙනවා. ඒ පුද්ගලයා කවදාකවත් ඒ ඔය මෑතකදී කරපු ඔය ජේම්ස් බොන්ඩ් ෂෝස් වල පෙන්නනවා. ඒ මනුස්සගේ මූණ කවදාකවත් පෙන්වන්නේ නැහැ. එයාගේ තියෙන අධික බලය පෙන්නනවා. උදහස් වුණොත් එතරම් තීන්දු කරනවා. ඕන කෙනෙකුට ඕන විදිහට සලකන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ මනුස්සයා ඒ විධාන ලබන කෙනා දන්නෙත් නෑ කාගෙන්ද විධාන එන්නේ කියලා. හැබැයි හෙල්ලුණොත් පෙරුණොත් බිල්ල යන බව දන්නවා. ඉතින් ඒ නිසා ඒකට පුදුම කැපවිලා වැඩ කරනවා. ඒ අයට තියෙන බලතල එයා තමයි මේ බලතල ක්‍රියාත්මක කරන්නේ. එයාට අතට පයට වැඩකාරයෝ ඉන්නවා. ඒ වැඩකාරයෝ ලව්ව තමයි වැඩ කරවන්නේ නැත්තම් සුපරීක්ෂකවරු දාලා සේවකයෝ දාලා අන්තිමට වැඩ කරන්නේ එදාට කුලියර ගත්ත මිනිස්සුකෙන් තමයි ප්‍රධානම අපරාධය සිද්ධ කරන්නේ. ඉතින් ඊට පස්සේ අපරාධකාරය ඇල්ලුවාට ඒ මිනිස්ස සංවිධාන කිසිම සම්බන්ධයක් නැහැ. මිනිස්ස එදා කුලියර ගත්ත කුලිය ඒ වයෙක් විතරයි. ඉතින් පොලිසිය ඒ අලර්මන්සේ අරගෙන අම්ම ගහලා තිස්සස් දිල නැටුවට ඌ කොහොමඩක්වත් දන්නේ නැහැ කොහෙන්ද ඕඩර කෙන්නේ කියලා. ඌ තියා ඌගේ අත්තමුත දන්නේ නැහැ. ඌට උපදෙස් දෙන්න දන්නේ නැහැ. ඉතින් එදා මේ කල්ලාන පතුරු ගහ ගන්න නටන්න ගියාට මූල සංවිධාන මොකොත් වෙන්නේ මූල සංවිධාන මේ අතින් අරස වෙලා ඉතියි. හැබැයි මේ අහුවෙන උඟ දෙනෙක් මරන්නේ නැතුව උපදෙස් තොරතුරු ගත්තොත් ඒගොල්ලන්ගේ අනුලන් අපිට උපදේශයත් එක්ක මෙච්චර තෑග්ගක් ලැබෙනවා. ක්‍රියාත්මක වුණොත් තෑග්ග ලැබෙනවා. නැත්තම් අපි මොකද්ද උනේ කියලා දන්නේ නැහැ. ඒකෝට දන්නවා මේක රහස් සංවිධානයක්. මේ මිස ඇත්තටම කුලි හේවායෝ. එතකොට පොලිසිය සැලසුම් කරන්නේ අවිනවින මරණයක මරණයක නෙවෙයි මේ සංවිධානයේ තියෙන රහස අල්ලන්නයි. ඉතින් ඊට පස්සේ මේ උංගෝ දෙන කැලුවට පස්සේ තමයි නෝට උපදෙස් දෙන කෙනෙක් සුපර්වයිසර් කෙනෙක් අල්ලන්න බුණා. එයාත් ඒ සංවිධානයේ ඉතාමත්ම පහත් පෙළේ සුළු සේවකෙක් විතරයි. මේ විදිහට අල්ලගෙන මුලට යෑම තමයි ඒ පොලිසිය වල තියෙන දක්ෂ ක්‍රියාවලිය. ඉතින් ඒ මූලික මිනිහා ඇල්ලුවත් උසාවියකට ගිහිල්ලා ඉදිරිපත් කෙරුවොත් එහෙම මෙයාගේ උපදෙස් තමයි කියලා ඒ මනසට සුද්ධෙටම කියත හැකි. මම කවදාකවත් අපරාධයක් කළා නැහැ. මම කවදාකවත් ඉදිරියට බැලලා සතෙක් මරලා හෝ ඩ්‍රග් ට්‍රැෆිකින් කරලා හෝ මොනක්වත් කළේ නැවන් දන්නේ නැහැ. ඒක ඒ යාත් එක්ක ඉන්න විශාල සංඛ්‍යාවම කියනවා මෙයා කවදාකවත් ඉදිරියට බහින කෙනෙක් නෙවෙයි. මෙයා කරන්නේ ඔපිනියන් දෙන එක විතරයි. නමුත් නීති පොතේ තියෙන්නේ සියලු අපරාධ වලට වැඩිය ප්‍රධානම දඬුවම දෙන්නේ ඔපිනියන් දෙන මිනිහට. ඒක නීතිය. ඒක නිසා මේ සෙට් එකම අහුනොත් වැඩිම දඬුවම හම්බ වෙන්නේ විඤ්ඤාණය. ඉතින් ඒක ලෝකේ වුණා පේන තියෙන්නේ ඒ මිනිස්සයා ඔය මිනිස්සයා කවුරු හරි ඉන්නේ කනා රටේ ප්‍රසිද්ධ බබුවරේ. එයාම තමයි සමහරට අධිකරණ ඇමති. ඉතින් දැන් කාටද නඩු කියන්නේ? ඒ හැම පාර වැඩක්ම කරන්නේ යෝග ප්‍රධානිය. එහෙම නැත්නම් එතන ඉන්න බෑ. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා යම් රටක රජ කෙනෙකුට යම් තාක් බලතල තියෙනවා නම් ඒ රටේ ඉන්න ප්‍රධාන මං පාර නොහොරත් ප්‍රධාන වෛශ්‍යාවත් රජුරුවත් හැන්දෑවට එක මාලිගාවේ ඉන්නේ. අපි මේ රජුරුවන්න කියලා කියනවා අර මහත් වෛශ්‍යාවක් රට කනවා ඕකේ මරන්න ඕනේ කියලා රජුරු අපිට උඩු ඔල්ලුවාට රැටාවට පස්සේගෙන උඹට ආවල් තැනින් ටිප් එකක් ආවට පරිසම්යන් කියලා. ඉතින් යාට ඉන්න මිනිස්සු කියලා ටිප් එක දුන්නේ කරලා නැති කරනවා. මං පාරන හොරාට ගෙලින්ම තුරුතුරු යන්නේ රජුරු වගේ. රජුරු ඒ නිසා තුන් දෙනාම ඇසුරු කරන්න එපයි කියලා සරුවචන්සි කියලා තියෙනවා. මේ යම්මාකාරයකට ගමක නගරයක ඉන්න නගර සෝභිනියකන්ත වෛශ්‍යාවක් ඒ සදාචාරයට විනාශ කරනවා කියලා දන්නවනම් එයා ඔබ අම්මාකාරයෙන් පිළිකුල් කරනවනම් ඒ වාග්යම තමයි මේ රාජ්‍ය තන්ත්‍රය. ඒක දැනගෙන තමයි මේ රාජ සංවිධාන හැදිලා තියෙන්නේ. ඒ විඥාණය කවදාකවත් අර්ථයක් කරන්නේ බොරුවක් කියන්නේ නැහැ, කේරමක් කියන්නේ නැහැ, සෝක්, හරිම සෝක්. ඉතින් අපි මෙතෙක් කළොත් ඒ පද නෙමෙයි තමයි විඥානයත් එක තමයි නිදාගත්තේ, විඥානයත් එක තමයි කෑවේ, යාට තමයි හම්බ කරලා දුන්නේ, මේ නෑ වුවේ. ආලවට්ටම් ඔක්කොම දැම්මේ විඥානයත් එක තමයි. මේ උගේ වැඩේම
එයාගේ සංවිධානයේ පැවැත්ම සඳහා කටයුතු කරන මිසක්ක කවදා සදාචාරයක් කවදාකවත් වගවීමක් ව්‍යාපාරයක් න්‍යායපත්‍යක් පින්නන ගතියක් විඥානයේ ඇත්තේ නැහැ. එමෙ පැවැත්ම සඳහා කටයුතු කරනවා. ඒ නිසා එයා කොටු වෙනකොට මේ ඇඟ කිලිපොළන ගතිය නෝරු නපුරු දේශිකට කියා වගේ ගතිය. ඒ නිසා මට මේ ලෝකයේ ඉඳුරංගෙන් ලැබෙන තියෙන මේ වටිනා අත්දැකීම් ටික මේ භාවනා කිරීම නිසා නැති වුණා. මෙහිට වැඩි හරි ලේසි අපි පත්තර බල බල ටෙලිවිෂන් බල බල ගෙදර හිටියනම් තොරතුරු කැත කැතනේ හම්බ වෙන්නේ. මේ ඔක්කොම දැන් නැහැ. හරි වේදනයි. මේ සංඥාවල විපල්ලාස වෙනවා. සංස්කාරවල විපල්ලාස වෙනවා. ඒ කිය මේක හරි වෙහෙසකර තත්ත්වයක් වඩපත් කරන්නේම මේ විඥාණය තමන් විසින් තමන් ප්‍රසිද්ධ වීමට ඇති අකමැත්ත නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ කරන්නේ එක 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 ඉස්ලාම රූප සම්බන්ධව තියෙන කටයුත්තේදී ඒ රූපයත් රූපය කියන එකේ අභාවයත් ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ අපි කියනවා රූප ධර්ම ප්‍රධාන කියලා. ඒක නැති තැන තියෙන අවකාශය අරූපකත්වයෙන් බලනකොට මේ පඨවි ආපෝ තේජෝ ක්‍රියාත්මක කරන තැන මේ අවකාශය කියලා බලපන්. මේ ආනපනේ දැනෙන තැන මේ නොදැනෙන තැන. මේ ධක්මං කිරීම දැනෙන තැන මේ නොදැනෙන තැන. මේ පිම්බි මහැකිරීම දැනෙන තැන නොදැනෙන තැන කියලා උඩ තියෙනවා. මේ දැනෙනවයි කියලා කියන්නේ රූපයාගේ කුප්පණ ගාවයි. ඒ ඇති භාවය ආස්තික භය නැවත යගේ වං කරන ගවන් කරන දැන දැන යන්න පුළුවන්. ඊට පස්සේ වේදනා ඉතින් අපි හිතන්නේ අත රූපයෙන් කරන කියලා නෑ. රූපයගේ ප්‍රකාශිත අවස්ථාවක් තියෙනවා අප්‍රකාශිත අවස්ථාවක් තියෙනවා. ප්‍රකාශිත අවස්ථාව තමයි ලෝකයා නටන්නේ. පුත්තජනන වහන්සේ බුදුසෙන් හිමිට කියලා පෙන්වන අප්‍රකාශිත අවස්ථාවක් අවකාශය. ගැට නෑ. අවකාශ මේකට සාපේක්ෂව රූප බලනකොට වෙනවා අඩේ. රූප ලෝකේ තියෙන හරියක් තියෙනවා. ඊට 3යි 4යි මේ අවකාශයයි ගොඩක් තියෙන්නේ. අපි ඒක නොතරකා. රූප පිළිබඳ අවධානය 100ක් තියෙනවා. මම දන්නවා කිව්වට මොකක් දැනගන්නද මේ? ඊට පස්සේ වේදනාව වලට ගියාට පස්සේ අපි මේ සැප හොයන්න ගියාට තඩමණ තඩමණ දුක එන්නේ. ඉතින් ඒ නිසා අපි දුකට වෛරකට මේ සැපට ආශිර්වාද කරමින් යන ගමනේදී මේ විඥානේ උත්සාහ කරන්නේ අර රූපයගේ අභාවේ මකන්න හදනවා නැති කරන්න හදනවා අප්‍රිය කරන්න හදනවා වගේ අදුක්කම සුඛිය වසන්න ගන්න තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපි මේ රූප මේ වේදනා මේ සැප මෙතිකල් අම්මා අප්පා කියපේක ඒක තමයි හොඳ. මේක හොඳ නැති එක ආයේ දෙක දිහාම මෙනේ කරන්නකෝ බලාගෙන ඉන්නකෝ බලන්නේ රබන්නෝ පේනවා විශාල ප්‍රදේශයක් තියෙනවා සැපට වැටෙන්නේ නැති දුකට වැටෙන්නේ නැති. මේකට නමකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ නම තියන්න ඔබට අදුක්කම සුඛය කියන්නේ. එහෙම නැත්නම් මනාපමනාප කියන්නේ බලන්න ගියාම බබා විතර ඉන්නේ. ඔය කියන ගැපයක් මෙතන ඇත්තෙත් නැහැ. ඔය කියන දුකකුත් නැහැ. විශාල ප්‍රදේශයක ඉන්නේ අදුක්කම සුඛ වේදනාව. ඉතින් එතකොට කම්මැලි. එතකොට මේ විඳින්න දෙයක් නැති වෙනකොට නීරස වෙනවා. ඊට පස්සේ අපි සංඥාව දෙනවා ආස්වාසේ සංඥා කරන්න කියලා කියනවා. තිර සංඥා පතඨානා කියලා තමයි කියන්නේ සතියට. සතිය පිටින් නම් ස්ථිර සංඥාවක් ගන්න ඕනේ. ආස්වාසේ එනකොට ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසේ එනකොට ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා. මේ විදිහට හොඳට ආස්වාසේ සංඥාව පිටිනකොට යෝගාවචර බුද්ධම සතුටක් වෙනවා. එනේන ආස්වාසේ අඳුරන්න පුළුවන්. එනේන ප්‍රසවාසේ අඳුරන්න පුළුවන්. මේ මැදට සද්ද වේදනා තඳුරන්න පුළුවන් කියලා සංඥාව තහවුරු වෙනකොට එයා ලොකු සතුටක් ඇති කරගන්නවා. නමුත් හොඳයි ඔක දිහාම බලන්න ගියාම උන ආස්වාස්වාස දෙකටම සමාන සංඥා එන්න ගන්නවා. දෙක අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තව ටිකක් වෙලා ගියාට පස්සේ මේ ආනාපානයේ තියෙද්දිම මෙන්න සද්දත් ඇහෙනවා. වේදනත් ඇහෙනවා. අඳුර ගන්න පුළුවන්. ඔක්කොම ගියාට පස්සේ අන්තිමට පේනවා මේ සංඥාව අර පෞද්ගලික ලක්ෂණ කියලා තිබුණ සංඥාව අන්තිමට පොදු ලක්ෂණ වෙන මේ හැම එකේම නලියන කම්මන චංචල වගේක් තියෙන්නේ. එයා මේ මොන දාපුවම මේ නම දානවා මේ මොන දාපුවම මේ නම දානවා බලනකොට ශක්ති විතරයි තියෙන්නේ. අන්තිමට සංඥාව එන්න හඳුනා ගන්න බැරි මට්ටමට සංඥාවක් තියෙනවා. සංඥාවක් මේ ලෝකයේ පවතින සංඥාව නොවන මට්ටමට වැටෙනවා. එතකොට පේනවා අපි මෙතෙක් කල් ඒකට බය වුණා. ඒකට නොදන්න දෙයක් කිව්වා. ඒකට භීතිකාය ඇති කරා. නමුත් මේක හොඳටම පටල වෙලා ඒක සමතුලිතතාවයක් ගන්න පුළුවන්. එහෙම සංඥාවකුත් මේකේ තියෙනවා. ඒ වගේම ලෝකීය බාහිර අසංකාරික සසංකාරික ප්‍රධාන ભેදයක් තියෙනවා. කරන දේ සහ කෙරෙන දේ.
ඉතින් බුදුජානක සි කරන දෙයට ශික්ෂාපද පනවනවා. කරන දෙයට හික්මීම් පනවනවා. සසංකාරික දෙයට, සවිඥානික දෙයට, සචේතනික දෙයට ශික්ෂාපද පනවනවා. පනවලා කියන පුළුවන් තරම් හැකි ප්‍රමාණය නොකර ඉන්නේ. ඒකට මොකද වෙන්නේ? මේ අසංස්කාරික දේ ලෝකෙ පිරලා යනවා. කිසිම අපි මොනවත් නොකර හිටියට කොහොමඩක්වත් ලෝකෙ සිද්ධ වෙන්නේ සිද්ධවල එහෙමම සිද්ධ වෙනවා. මේක දකින්නකොට මම යනිකම නිකම් කුස්සෙක් වෙනවා. මම හිතන්නේ කෙරුමක් කියලානේ. මම මේ ගම කරවන රාළහාමි බබහාමි කියාගන්නේ මේ ඔච්චර කල් හිටියේ මේ රාළහාමි බබහාමි නැතිවට ගම කෙරෙනව. කවුරක්වත් ඉන්න ඕනේ නැහැ. එතකොට මේ යෝගාවචර පුදුමාකාර ඇඳගෙන හිටපු චිත්‍රය. අර තමන් උපයාගත්තේ ලාභ සත්කාර සම්මාන සිලෝක ඔක්කොම උලක් බහින්න පටන් ගන්න ජීවිත හරිය අසහනකාරී මේ යමක් නොකර සින්නවා කියන එක. මොකද මේ යමක් කරන්නනේ කොරක කොර දෙන්නනේ මේ මෙච්චර කල් හම්බ කරේ. නමුත් ඒක නතර කරන්න යනකොට අර ඔක්කොම නිකන් අන්තභාගයට ගියාගේ අඳු කැඩුනා වගේ යනවා. ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේ සසංකාරික අසංකාරික ભેදේ මත යෝගාවචරය යම් ප්‍රමාණයක සංස්කාර කළත් යම් අකුසල කර්ම කියමුකෝ යම් කුසල කර්ම කියමුකෝ ඒව කරත් ඒ කරපු දේවල් මම මාගේ කියා ගන්න නැත්නම් එහෙම නැත්නම් ඒව පිළිබඳ වග වෙනවා නම් ඒක කෙරිච්ච දේ වුණත් කමන්නේ ඒක කරපු දේ වුණත් කමන්නේ දැන් තමයි දන්නවනම් යං කිංච කම්මං කරෝති පාපකං කායේන වාචා උද චේතසාවා අබබ්බෝධෝ තස්ස පටිච්ඡාදාය අබබ්බතා ධිතව දස්ස වුත්තා සුවන් වුණාට පස්සේ එයා දන්නවා යං කිංච කම්මං කරෝති පාප යම් කිසි කර්මයක් කරනවා කායේන වාචා උද චේතසාවා කායෙන් වචනේ මනසේ එයා ඒක පිළිගන්නවා ඒකලින් කාටද ඒක රිදුනනම් කියලා සමාවිල්ල ගන්න ඉවරයි එයා මේ කර්ම නොකර සිටීමෙන් නෙවෙයි මේ සංස්කාර ඉක්මවන්නේ කෙරෙන ප්‍රමාණය මේ කරපු ටික දාන මේ ටික කෙරෙන ප්‍රමාණය කියලා ගන්නවා මේ එක එක හේතු නිසා මේවා සිද්ධ වෙනවා යම් යම් හේතුඵල ධර්මයක මම කරා නැත්නම් මේක මගේ කෙරුවාවක් වැඩකාරය මමයි කියලා හිතන්න ගියාට පස්සේ තමයි ප්‍රශ්න තියෙන්නේ ඉතින් මොට්ටවලින් ගැහුවලු මේ කලාවව කෙරුවේ කවුද කියලා ඒක හිතුව මේසන් බස්ලයි ඉතින් එතකොට මේ රජුරවන්න මොකද වෙන්නේ කොහොමද කර රජුරව මඩ ගාගන්නේ නෑනේ ඒ කාලේ හිටපු මේසන් බස්ලා වැඩ කරන්නේ ඒ වගේ මේ කෙරුව තමයි මම කෙරුවනේ මගේ කෙරුණා මට ඇඳලා තියනේ ඒ භූමිකාවට මම මේ දෙබස් ටික කියන්න ඕනේ වෙලාව ඒ විදිහට මම අඳින්න ඕනේ ඒකට ක්‍රියාත්මක ඒක තමයි තාත්තික රංගපෑම අපි හොන්දටම තාත්තික රංගපෑමක් කරන්නේ අම්මපගේ වණ්ඩ වටිනවා කරන රංගපෑමට ඉතින් මේක දැනගත්තට පස්සේ ඕක මගේ දෙයක් මේ උඹත් මේක පුරුදු කරපන් කියන්න බෑ ඌ රංගපානේ ඌට තියෙන භූමිකාව මම රංගපානේ මට තියෙන භූමිකාව මට ඌට උපදෙස් දෙන්න කිසිම හැකියාවක් නැහැ ඒක අධ්‍යක්ෂක කරගනි තමන්ගේ භූමිකාව හරියට දන්නවනම් සංස්කාර නොකර සිටීමේ නෙවෙයි සංස්කාර අපි අති අර්ථර ගන්නෙ බුක් කීපින් වලින් පොත් තිබීමෙන් මේ ටික මම කරා මේ ටික මම කරේ නැහැ ඒසංග සදාචාරවාදී හිතනවා මේ ඔක්කොටම ඉස්සලා 100%ක්ම සීලේ තියෙන්න ඕනේ කියලා. කවදාවත් නැහැ. සීලේ පිළිබඳ හැඟීමක්වත් තියෙන්න සෝවාන් වෙන්න ඕනේ. සෝවාන් වුණාට පස්සේ තමයි සීක තත්ත්වයටපත් වෙන්නේ. ආ දන්නවා මේ දේ කෙරුවොත් උඹට වග වෙන්න වෙනවා. උඹට තව මාළි උපේ තැලෙන්න වෙනවා, තැවෙන්න වෙනවා. ඒ නිසා මේ අඩු කරපන්. හැබැයි උඹට උනට අඩු කරන්න බෑ. එහෙම අඩු කරන්න පුළුවන් නම් ඒකේ ආත්මයක් තියෙනවානේ. උඹට යම් ප්‍රමාණයකට යන්න පුළුවන්. ඔව් කේවල තත්ත්වයට යන්න බෑ. කෙලවරට යන්න බෑ අඩු කරන්න පුළුවන් ඒ කරන්න කරන්න ඔබට තේරෙයි අසංස්කාරිකව සිදුවෙන දේවල් කොහොමදත් බහුතරේ හරියට රූප ප්‍රමාණය අඩුයි අවකාශය වැඩි වගේ මේ අපි නැතුව කොච්චර දඟලුවත් හෘද වස්තු වැඩ කරන්නේ කොහොමදක්වත් අසංස්කාරිකව යනවා ස්නායු පද්ධතිය වැඩ කරන්නේ රුධිර පද්ධතිය වැඩ කරන්නේ ඔක්කොම අපි තටමඬ ඕනේ වකුගඩු වැඩ කරන්නේ ඒවා තමයි ඉතාමත් වැදගත් දේවල් ඒ ටික කොහොමදක්වත් වෙනවා ඒක නිසා අපි හරියටම දන්නවනේ මේ ටික මම අවුල් කරගත්ත ටික මේක තමයි සාමාන්‍ය ජීවිත අවුල මෙන්න මේ ප්‍රමාණය කරන්න පුළුවන් නම් සංස්කාර මේ විදිහට කොටු කරනකොට තමයි විඥාණයට අර වගේ මහ හොරාල්ලා වගේ අඬු කැදෙන්න පටන් ගන්න. එක එක අඬු කැදෙනකොට විඥානේ নানা ආකාර ගොඩ පෙරකොදුරු කන් දෙනවා
අදහස් යෝජනා කරනවා සැක මාර්ගයෙන් සහ විමසුන් නොවන මාර්ගයෙන්. මේක මෙහෙම ගියාම ඉස්සරහට යනවා දන්නේ නැත්නම් පතර යනවා දන්නේ නැත්නම් සමථයක් දන්නේ නැත්නම් මේක විපස්සනා දන්නේ නැත්නම් මේක කොයි 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 ඥානෙත් දන්නේ නැහැ නේ මම ගෙදර කියලා දැන් කියන්නේ මොනවද? නිකම්ම නිකන් ඇවිල්ලා මේ ඔක්කොම බිම තියලා යව ගියයි කියන්නේ. දැන් අඩු ගානේ අර ඥානෙ අරගෙන ගියයි කියන්නේ බෑ. ඒ දුගානේ මේ යෝගාවචර යතර හරි අංග වෙත අංග උස්ලා වෙන්නන් තින්නේ බෑ. ඉතින් ඒක නේතුනාට පස්සේ ඉතින් විඥානය කියන උඹ ඔක්කොම කරලා බලපන් ඔබ මා තිබුණේ කර නැති කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මොනවා හරි අර සැකහරා අර විමසුන් නොවන හරහා දෙන්නන්න පටන් ගන්න. ඒක නිසා අපි දන්නවනම් මේ විමසුන් නොවන මේ සැක තියෙනකන් අඩු ගන්න ඕවන්වත් වෙන්න බෑ. මේ සැකය කියන්නේ මේ අනිශ්චිතකමක්. එහෙම නැත්තම් කියන අතෘප්තිකර තත්වයක්. ඌ කහගෙන්වත් ඇහුවට හරියන්නේ නැහැ. කොහොම කෙරුවත් හරිනුක බාර ගන්නද? ඔක බාරගෙන හිටියට ඔක දරන්න බැරි කමක් නැහැ. කිසිසේත්ම දරන්න බැරි කමක් නැහැ. ඒ නිසා ඔය සැකේට අභිනන්දනය කරන්න එපා, අභිවදනය කරන්න එපා. ඔක වචනෙට නම් වන්ට නිකන් තඩවන්න එපා, ප්‍රපංච කරන්න එපා. ඔක තියේදී ඔය අසකල අතම බර භාවයේ තියේදී එතන ඔය කියන අතෘප්ති කර බව තියේදී හොඳට තමන්ට අවදි වෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේ සත්‍ය උත්කෘෂ්ඨම සේවාව තමයි ඒ අතෘප්තිකර සත්‍යයේදී නෑ වුණා වගේ නොදැක්කා වගේ දන්නව අතෘප්තිකර භාවයක් තියෙනවා අසම්බර භාවයක් තියෙනවා මේක තමයි දුක කියන්නේ මේක පෙළන ගතියක් ටිකක් තියෙනවා තවන ගතියක් තියෙනවා දරන්න පුළුවන් මම මේ ගිහිලා කියන මනුස්සයා ඔయిత වෙදියේ පෙළෙන මනුස්සයෙක් ඒ මනුස්සම නොකරන්නේ හොරචින කෙනෙක් තව කෙනෙක් හොරචින මනුස්සයෙකුට ගිහිල්ලා බෙහෙත් දාන්න ඒ බුරුමේ හිටියලු මිනිස්සෙක් ඒ මනසයා මේ අලුවම් ප්‍රලේපේ කරනවා. ඉතින් බස් එකේ ගිහිල්ලා අලුවම් ප්‍රලේපේ කරනවා. ඒ මනසගේ බෙල්ලේ අලුවමක් තියෙනවා. ඉතින් මනසේ කවුරු තමුසේකෙත් තියෙනනේ ඒකයිසෙ ලෙඩේ මොකද්ද කියලා පෙන්වන්න කිව්වලු මේ. ඉතින් දන්න මිනිහෙක් මේ අලුවම් තියෙන එකෙක්ගෙන් අලුවම් ප්‍රලේපේ ගන්නෑ. ඒ වගේ අපි ළඟ ඉන්න හරියක් ඉන්නේ ඔක්කොම බාගෙට තැම්බිච්ච අය. එකෙකුට අක්කට තව කෙනෙකුට ප්‍රශ්නයකට උත්තර දෙන්න තියා උගේ කැටේ ලියා ගන්නවත් බැරුව ඉන්නේ කායෙන් අහන්නද මං කියන්නේ සර්වඥාන්සේගේ තියෙන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාවල තියෙන උත්කෘෂ්ඨකම නමුත් එකක් තියෙනවා මේක මොවින් නොබැන ඉන්න පුළුවන් මේකට කියනවා තපසකය මේකට කියනවා ආතාප වීර්ය කියලා මේ මයි ළඟ දැනට මේ තියෙන ටික මට මේ ටික ඔක්කොම තියේදී අතපයක් කැඩෙන්නේ නැහැ අඬු කැඩෙන්නේ මේක දුක බව මේක දුකේ තියෙන පෙළන සුළු බව මේක දුකේ තියෙන තවන සුළු බව මම මේකට සතිය පිහිටවයි කියලා හිතන්නේ මේ කියන අසහනකාරී தത്വයට අතෘප්තිකර தത്വයට අව්‍යාපාර தത്വයට පාලනය කරගන්න බැරි தത്വයට නිතර වෙනස් වෙන தത്വයට පෙළන தത്വයට සතිය පිහිටියොත් මහරයට කතා කරගන්න දෙයක් නැහැ. අභීතන නැහැ. සත්‍ය පිටුන වෙන වැඩකට මේක විසඳ ගන්න ඕනේ. කාගෙන්ද විසඳන්නේ? ඉතින් අර අලුවම් ප්‍රලේප විකුණන එක නතර කියලා කියනවා. මේ අලුවම තියෙනවා පොඩ්ඩක්. ඉතින් මනස බොහොම සන්තෝෂෙන් දෙනවා. යනකොට දැක්කොත් තමුසේකෙත් තියෙනවා. ඒ ලෙඩේ අඳුරලා දෙන්නේ ඒක තියෙන. ඒක තිබිච්චව ඔයා ගිහිල්ලා පාවිච්චි කරන්න. අද තියෙන සෑම ශාස්ත්‍රයක් වෙන්චරයි. ඕනම ශාස්ත්‍රයක කියලා බමිනේ චිකේ බලන්න උට මනුස්සකම නැහැ. ඕනම ජීනියස් කෙනෙක් කල්ලා බලන්න ඕනම ශිල්පියෙක් දක්ෂෙක් බලන්න ඕන මනුස්සකම නැහැ. ඒක නැති වුණාට පස්සේ ඕන දැනකට යන්න පුළුවන්. මනුස්සකම තියෙන මනුස්සයර කොහොක්වත් යන්න ඕනේ මේ වර්තමාන මොහොතේ 100%ක්ම gediy pitin තියෙන ඕට මේ පරිශන කරන්න ඕන කමකුත් නැහැ. ඒ පරිශන තෘෂ්ණාව එන්නේ අර අසහනය විකුණගෙන කෑම තමයි මේක කොමෝඩිටි එකක්වත් බාටපත් කරන එක තමයි මේ කන්සියුමර් සොසයිටි කියලා කියන්නේ. මේ මිනිස්යාලා තියෙන අසහනය කොමෝඩිටි එකක් කරගන්නවා. ඊට පස්සේ කියන අපි ඔක හදලා දෙනවා. ඉකීක පැති වලින් ඉකීක නැවිලා අපිට නානාකාරයෙන් කියනවා මේ ඇඩ්වර්ටයිස්මන් ගැන පොඩ්ඩක් නිකන් හිතලා බලන්න මේ ඇඩ්වර්ටයිස්මන් වල මවල පෙන්වන්න හදන මේ දුප්පතුන් නැති ලෝකයේ තියෙනවා නම් ඇයි මේ ආර්ථික මෙච්චර ගැට විදියට අසාධාරණ විදියට බෙදිලා යන්නේ? ඇයි මේ 80%ක්ම ආර්ථිකයේ මේ 10%ක් විතර අල්ලගෙන තියාගෙන උන් තමයි මේ ඇඩ්වර්ටයිස් කරන්නේ? අර ඉතුරු 80%ම උලා කාලා ජීවත් වෙනවා. හැමදාම ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. ඔය කියන දුප්පතුන් නැති ලෝකයක් හදාගන්න පුළුවන් නම් ඇයි උන්දලට ඒක කරන්න බැරි? කවදාවත් කරන්නේ නැහැ. ඒකම තමයි මේ විඥානය විසින් අපට කරන දේ දන්නවනම් මේ සංස්කාර විඥානයේ දරුවෙක්.
සංස්කාර කියලා කියන්නේ චෛතසිකය. එහෙම නැත්නම් ඒක අපි සංස්කාර කියන එක අන්ති මොනියර විදිහට ගන්නෙ චේතනාව. මේ චේතනාව විඥාණය විසින් පත්තරනද දුරදු පාලකයක් වගේ එයා එන්න දෙන්නේ විඥාණය හම් වෙන්න එන්න දෙන්නේ වැඩියෙන්ම තණ්හා මාන දිට්ඨිය ඇති කරන කට්ටියට. ඒක නිසා අපි සංස්කාරයාගේ සේවය ලබා ගන්න තාක්කල් අපි කොච්චර සදාචාර සම්පන්න වෙන්න හැදුවත් යටින් තියෙන කුප්ප ගතිය. යටින් තියෙන දවල් මිදෙල් රැ ගැනීම. ලෝකෙට පේන්නේ නැති වෙන්නේ අපි මෙව කරාට අපිට නිකමට හිතන්න හීන ලෝකේ පයලජ්ජාව තියෙනද කියලා. එක්කෙකුටවත් එතෙන්දී තමයි මේක එළියට එන වෙලාව. එතන ටික බිව්වට පස්සේ කුඩු ගැව්වට පස්සේ බල ඇත්තටම මේක තමයි ඒකේ තියෙන සාන්තිය. මේ හිර කරගෙන අපි ඉන්නවා බයලජ්ජාව කියලා. ඒක මේ ලෝකෙට ප්‍රකාශ වුණාට ඒක පිළිබඳව යථාබෝධිකේ නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. නමුත් ඒක කරන්න කියලා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන මේ ලෝකීය සාමයේ වෙන්නේ. නමුත් ප්‍රශ්න ඉවර වෙන්න නම් මේ සංස්කාර තමයි බයලජ්ජා දෙකේ හික්මීමේ සීලයේ අන්තිම අද්දුම ලංසුව සංඛාර උපේක්ඛා කියලා කියන්නේ මේ හිතට එනවනේ ගොජ දාන අදහස් අර්ථ කරන්න ඕනේ මේක කරන්නේ ඒක ආවණ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මාක් කරලා තියාගන්න බුක් කීපින් එකක් දාලා තියන්න එන්ට්‍රි එකක් දාලා තියන්න මේ එන්නේ ඒක හරහා අපි අත්නෝමතිකව මේක උච්චන්න කරගෙන ආසන්න කරගෙන මේකට පැන්නොත් තමයි විඥානයේ ඒකේ අවස්ථාව අරගෙන ඉදිරි සැලසුම් සකස් කරන්නේ. මම කියනවා ෆැබ්‍රිකේෂන් කියලා. එහෙම නැත්නම් මේ කතා ගොතන ගතිය මේ එකින් එක අල්ලන ප්‍රපංච කරන ගතිය නිසා මේ එන එන දේවල් එකකවත් වැරද්දක් නැහැ. මොකද හේතුඵල ධර්මයේ පේන්න නම් ඒව එන්න ඕනේ. ආවට පස්සේ කියන්න ඕනේ ඔල්ලෝ මට යෝජනා කරන්න අයිතියක් තියෙනවා. හැබැයි මම මේ දේ කළ යුතුමයි කියලා කියනවා. ඔයා මේ සේවකෙක් නෝ, ඔයා මගේ මහා මේ ස්වාමියා වෙනවා. මට කවුරුවක්වත් නැහැ මේ ලෝකේ මේ දේ කළ යුතුයි කියලා කියන්නේ. මානවයර තියෙනවා මූලික අයිතිවාසිකමක් ඒකක. කාටවත් බෑ තව කෙනෙකුට එහෙම මේ දේ කළ යුතුයි කියලා කියන්නේ. ඒකට තමයි අධිකරණේ තියෙන්නේ. ඉතින් මොකටද අපි අනුන්ගේ අනුන්ට අධිකරණේ පාවා දෙන්නේ? ඕන කෙනෙකුට යෝජනා කරන්න පුළුවන්. මේ යෝජනා කිරීමේ අයිතිවාසිකම සහෘදයන් දෙන බව මතක තියාගන්න. අපි අසල කරන ඕනම කෙනෙකුට ඕනම යෝජනාවක් කර දෙයි. හැබැයි යෝජනා මේ කාලය ඇතුළත මෙච්චරකින් විමසලා දෙන්න කියලා කියනවා ඒක කවදාකවත් සම්මානයක් නෙවෙයි, ඒක දඬුවමක්. අපි වීම පණව ගන්න දෙයක්. ඒ නිසා මේ සංස්කාර සීවි යොදවන්න ප්‍රශ්නයක් නැහැ. නෝ සංස්කාර දින හැමදේම කණ්ඩ ඕන කියලා එකක් නැහැ. එතකොට පුළුවන් මේ විඥාණයට මේ සංස්කාරයගේ සංසිද්ධි මහරා සංස්කාර උපේක්ඛා කියලා මේකට කියන්නේ. මේක තමයි ඇත්තටම අපි මේ අපේක්ෂාව අතහැරලා උපේක්ෂා වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් නිරපේක්ෂ තත්ත්වයට යන්නත් බෑ, අපිට අපේක්ෂා තත්ත්වයට යන්නත් බෑ. අපිට අත්‍යවම තියෙන උපේක්ෂා තත්ත්වයට යන්න පුළුවන්. මොකද්ද ඕන කෙනෙක් මොන යෝජනාවකින් ආවත් මොන කෙලෙසේ හිතට පහළ වුණත් මොන දර්ශනයේ දැක්කත් ඒක පිළිබඳව කතන්තර ගොතන්න යන්නේ නැතුව දැනගෙන දැකීම දැකීම මැද්දමින් එතකොට එතකොට දිට්ටි දිට්ටි මත්තන් වෙනවනම් සුති සුතු මත්තන් වෙනවනම් මුති මුත මත්තන් වෙනවනම් විඤ්ඤාතේ ඉබේම විඤ්ඤාත වත්තමට යනවා. අර තුන අපිට පේන කියන ditta sutta muta කියලා කියන්නේ දැකීම ඇහිම මුත කියලා කියන්නේ ගන්ධ රස පහස. එවුව ඒ මට්ටමින් නතර වෙනවා නම් අපිට ලැබෙන ලාභය තමයි විඥානේ පැනලා දෙන්න හදනකොටම තේරුම් ගන්නවා මෙයා මේ හොරාගේ අම්මෙන් පේනහන්න වගේ මෙයා ස්විච්චාවෙන් ඉදිරිපත් වෙලා ඔපිනියන් දෙන්නේ. ස්විච්චාවෙන් ඉදිරිපත් වෙලා නව නිර්මාණ කරනවා. ස්විචින් ඉදිරිපත් කළා අභිවෘද්ධි කතා කරනවා. ඒ මොකද? ඇකි තියෙන මේ දාන ගතිය, ඉන්න බැරි ගතිය, අසහනශීලී ගතිය නැත්නම් මේ දුක. ඒ පෙන්නන දන සැලසුම් වෙනුවට මේ තියෙන අසහනකාරීකම, මේ අතෘප්තිකර ගතිය, මේ පෙළන ගතිය, මේ තවන ගතිය දුක්ඛ සත්‍යයේ නියෝජනයක් විදිහට බැලුවොත් දැක්කොත් නැත්නම් සතියට අහු වුණොත් ඒ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් වෙයි. මෙතෙක් කල සංසාර කෙරුවේ ඕකට පයින් ගාපේක ඕකට නුඹන දෙකින් කියපේක. එහෙම නැත්නම් අනන්තවත් අපකරා මේ බලාපොරොත්තු සුම් වීම අතෘප්තිකර තත්ත්ව ඇවිල්ලා තියෙනවා. කවදාහකවත් මේක මේ සංසාරේ ස්වභාවය බව, දුක්ඛ සත්‍ය බව, ආර්ය දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න නැතුව අපි මේක වෙනස් කරන්න හිතනවත් එකම සංස්කාර සහ විඥාන ඇවිල්ලා
මේ කටයුත්ත කරනවා. ඒ දේ කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැනගන්න ඕනේ මේක මේ මගේ සුභ සිද්ධියට කරන එකක් නෙවෙයි. මට ඥානයක් තියෙනවා. මේකට යෝනිසමනසිකාරය කියලා කියනවා. මේ මගේ තියෙන මේ අසහනය ක්‍රියාවත් කරලා දඩමීම කරගෙන මේගොල්ලෝ අතිරේක ලාභ නැහැ කි. ලාභ නැහැ. අන්තිමට මට ඇති වෙච්ච සාහනෙකුත් නැහැ. ඒ නිසා මේ අසහන මට්ටම අධාන මට්ටම වශයෙන් පිළිගැනීමට දරුවචනංශ කියන්නේ දුක්ඛේ ආර්ය ඥානේ නැත්නම් ආර්ය දුක්ඛ සත්‍යේ. ඒ කිසි කෙනෙකුට අඩුවක් නැතුව දැනගමත් හම්බෙලා තිනවා මේ ඔක්කොමලා හිතනවා මේකෙන් එහා පැත්තට ගිහිල්ලා වෙනම තැනක් ඇති මේ අසහනයක් නැති දෙවිල්ලක් නැති තැනක් දෙවිල්ලක් නැති තැනක් මේකට මෙහෙම වාක්‍යයක් ඉතින් මේ අසහනය මේ දෙවිලි දෙවිලි පිළිබඳ අඥානය තියෙනවා දුක්ඛේ අඥානය තියෙනවා අසත්‍යය තියෙනවා ඇත්තට මේක හරියට දෙවිලි දෙවිලි මේක දුක්ඛේ ඥානේ බව දන්නවා නම් දුක්ඛේ ඥානේ පහරන සර්වචනන්සේ සඳහන් කරනවා මානි දුක නම් ඇත්තටම දුකයි මම ඒක නෑ කියන්නේ නමුත් මේ දුක බව දැනගන්න චිත්තක්ෂණේ විතර මනුෂ්‍ය ජීවිතයේ උත්කෘෂ්ඨ ඥානයක් තවත් නෑ උත්කෘෂ්ඨ සැපක් නෑ මේක වටේනේ මම මෙච්චරලා කරගුණේ මේක බාර ගන්න නැතුව ඔව් මොන දහංගට දැම්මත් ඒක කරකලා එනවා මේක බාරගනි ඒක පෙළෙන ගතියක් බව හැබැයි දැරිය හැකි ආනේ ඒකට අපි කියන සංඛාර උපේක්ෂ සංස්කාර තියෙනවා ඒකෙන් උපේක්ෂා වෙනකොට ඒ ගතියට කියනවා තාදී ගුණය කියලා නොසලෙන ගතිය කියලා අෂ්ටෝක ධර්මේ කම්පා නොවීම කියලා ඒ නිසා තමන් වෙත පැමිණෙන යමක් වෙනවනම් දසිංහලයා කියන්නේ පැමිණි දුක් පැනිරායි ඒක ප්‍රතික්ෂේප කරන්න ඕක ඒකට වටෙන් අත දාන්න ගිය ගමන් තමයි මේ සංකෘතා සියල්ල පැමිණෙන්නේ මේ දේ දැරීමේ ශක්තිය අපේ අන්තරේ තියෙනවා. ඒක පිළිබඳව කාටවත් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. සරුවච්චන් වහන්සේටත් ලෙඩ වුණා. සරුවච්චන් වහන්සේගේ ශරීරයත් ජජ්ජර සකටයක් විදිහට, දිරච්ච කරත්තයක් විදිහට ජර්ජර ගෑවා. සරුවච්චන් වහන්සේ ජරාවට ගියා. මරණය ගියා. මේ කාටවත් දොස් කියන්න ගියේ නැහැ. ඒ වගේ මේ ශරීරය සරුවච්ච කරන්න ඕන නම් සරුවච්ච පැත්තක තියන්නකො ආර්ය සත්‍යකටපත් කරගන්න ඕනේ නම් මේ ප්‍රත්‍යං අර්හ්‍ය tattra pat karaganna ona me vetta pæminena dukhe tamai palaweni arya satya thiye. Eka dara ganna beri wenna puluwa. Habai dara ganna puluwa pramanayak thiye. Aanne pæminena pramanayata hina vela mona dunnot hina vela kiyanne pa satye mona denawai kiyemuko. Satye mona denna puluwa nam meke puduma akara derime shaktiyak pratishaktiyak wadena patan garagannawa. Eka tamai සර්වචනාංශී අපට දෙන දායාදය සර්වචනාංශීන්සා කියනවා බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා අපහ උපහත්තා කවදාකවත් මිනිසුන්ට හිතා ගන්න බැරි විශාල සැපයක් බුදුචානංශී තමන්ගේ ධර්මේ හරහා මිනිසුන්ට ගෙනල්ලා දෙනවා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා මේ දුක පිළිබඳ තැවි තැවි පෙලි පෙලි මේකට උත්තරයක් ඇති කියලා හොයමින් මේ කරන අසහනකාරී தත්ත්වෙ ටොංගට බුදුහමර නැති කරලා දාලා තියෙනවා. අද දවල් ඔය මේ ප්‍රශ්න උත්තර වෙලාදී එක්කෙනෙක් ඔය කියන්න උත්සාහ කරා ටිකක්. මේක හරියටියට දැක්කර පස්සේ මෙතෙක්කල් විතපු දුක දුකක් නෙවෙයි. ඒක දරන්න පුළුවන් දැරිය යුතු කඩින් පරීක්ෂණයක් විතරයි. ඒක නිකන් බාධක දිවෙන් තරගයක් වගේ. ඒන හැම බාධකයක් මේ තරගයේ ඇති. ජය ගන්න එනවා පුදුම දැරීමේ ශක්තියක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නිසා වෙත පැමිණෙන සින විශාල දුක්ඛන්දරාවක් ඒවට අපි කියන්නේ අතීත දුක්, අනාගත දුක්, අත්න දුක්, අරයගේ දුක්. බුදුරජාණන් අපිට බාර ගන්න කියලා කියන්නේ මම දැන් මෙතන තියෙන දේ විතරයි. ඒදී බාර ගැනීම හරහා පුදුමාකාර අසහනය, පුදුමාකාර මානසික අතීතයක් ආතතියක් අපිට අයින් කරන්න බලයි මේ උංග වෙලාවට අපිට හිතෙනවා අපි ප්‍රශ්න වලින් පැනලා යනවා යුතුයකම් වලින් පැනලා යනවා ඒ නිසා අපි යුතුයකම මේ දුක් බාර ගන්න එක තමයි කොහේ හරි තියෙන දුකක් ඒ රජුරංගෙන් අපි කැබිනට් එකේ ඉස්සරහම දුක් ගන්න රාල කියලා ඒකේ මොනවා හරි විශ්ලේෂණය කරන්න ප්‍රශ්නයක් බැරි වුණොත් එම ඌට බයිනවා උගේ මල්ලට තමයි දාන්නේ ඉතින් මම කැබිනට් එකේ නැතුවම බැරිලු මොකද හුඟක් කියන ප්‍රශ්න විසඳ ගන්න බැරි එකනේ ඒ වර හමස් පෙට්ටිය කියලා කියනවා මලකට දැම්මට පස්සේ මාසයකටවත් බලන්නේ නැහැ ඒක අන්නේම ලොකුම අපිටත් තියෙනුනේ යෝගාවචරයතාව කවුරු ඇවිල්ලා මොනවා කහෝ හා හා සල්ක බලන්නකෝ කියලා තියෙනවා එච්චර දවස් තුන හතර දවස් නෝ ඩාරුටත් මතකනේ ඌ එතකොට රට ඇරලා ගිහිල්ලා මිනිහ නැහැ
මේ ඒ වෙලාවෙම අපි දැවුනොත් තමයි ඔන්න අපි ඒ කට්ටියගේ සෞරුදේ බවටපත් වෙන්නේ. ඒ කට්ටියගේ නේ අපි සෞරුදේ වෙන්නේ මායාවගේ. අපි සෞරුදේ වෙන්නේ කෙලෙස් වල. ඔයටි ආර කියන තිනෝ මම මේක සලකා බලනවා. හැබැයි කිව්වොත් මේ මට දැන් ඕනේ කරන්නේ. අනුගේ කොන්තරත් කරන්න නෙවෙයි මම ඉන්නේ. උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් කියපන්. විස්තර දෙන එක මගේ අතේයි. ඔබට යෝජනා කරන්න පුළුවන්. ආ මේ මට්ටමට තියෙනකට කියනවා යෝනිසමනසිකාර නැත්තම් සතිය නැත්තම් අපන්නක ප්‍රතිපදාව කියලා. ඒසම විඥාණය නිරුද්ධ කරන්නේ විඥානේ මරලා නෙවෙයි එයා මෙතෙක්කල් ක්‍රියා කරපු රූප වේදනා සංඥා සංඛාර වල තියෙන යථා ස්වභාවේ ඇති ඇති පෙන්නකොට විඥානේ අඳු කැඩෙන ගතියකටපත් වෙනවා ඊට පස්සේ විඥානේට ඉඳලා වැඩක් නැහැ එයාට ඕනේ හැම වෙලාවම අයිය වෙන්නයි එයාට ඕනේ හැම වෙලාවම මුදුන වෙන්නයි ප්‍රමුඛයා වෙන්නයි ඉතින් අපි කියනනේ අපිට සමාතන දෙන්න ඒ අතිරේක ක්ලබල වෙන බැන්නම් විඥානේ විසිබ්බ විඥානේ ඡේ වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අර කුමර කුමරි ශාප විඳපු එහෙම නැත්නම් අර ලාභ සත්කාර සම්මාන සිලෝක හොයන කෙනාට පේන්නේ මගේ ආත්ම නිෂේධනයක් වෙනවා, ઈચ્છා බංගත්වයක් වෙනවා, මම හීනමානකටපත් වෙලා තියෙනවා, මම නිකමෙක් බවට පත් වෙනවායි කියලා. ඔය සර්වඥාන්සේ ඒකටම කියනවා. ඔකට තමයි මනුස්ස විවේකයේ කියන්නේ. ඔකට තමයි හුද්දකලාව කියන්නේ. ඔකට තමයි සුඛේ කියන්නේ. ඔකට තමයි පිරිචිගතිය කියන්නේ. ඔය අරකෝන්න මේක බෑ මේක කොන්න මේක බෑ. ඒ නිසා ලාභ සත්කාර සම්මාන සිලෝක මාර්ගයේ එකක්, නිබ්බාන ගාමී ප්‍රතිපදා එකක්. ඒ නිසා අප වෙත පැමිණිලා මේ දෙන්නෙක් ගත්තොත් දෙන්නෙක් වෙනසක් නෑ. මේ දෙකේම ආර්ධනා නිතරම අපට පැමිණෙනවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේක මේ පැත්තට ගියොත් ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට යනවා. කානිවාටිම ෂටයි මායාවි වංචයිකයි මේ පැත්ත තියෙන නිබ්බාන ගාමිනී බොහොම සරලයි ඍජුයි තේරෙනවා ඉතින් මේ දෙක හැම කෙනාටම හැම චිත්තක්ෂණයකම සමාන අවස්ථා තියෙනවා යෝගාවචරයට මේක කොහොමද වෙන්නේ මේක යාන්ත්‍රණය කොහොමද මේක බුද්ධ ආදී උත්පන්නසල දැක්කේ කොහොමද කියනකොට විශ්වාසයක් ගොඩ නැගෙනවා මේක පොට්ට ජාන්ත්‍යක්වත් නිකන් හීනයක්වත් එහෙම නැත්නම් භ්‍රාන්තියක්වත් නෙවෙයි බුද්ධ ආදී උත්පන්න වාසලා ගෙනාපු ආර්ය ප්‍රතිපදාව විචයක් කියලා එයාට ඈන කාලයක් යනවා හැබැයි ඒක හිතට එන්න මේ කරන වැඩේ හරි යන්න ඕනේ කියලා ඊට පස්සේ ඒක එයාටම සිද්ධ වෙනවා දේ තමන් ගත්ත මාර්ගය සාධාරණීකරණය කරන්න ඒක ඔප්පු කරලා පෙන්නන්න ඒ එමෙ තේරුම් ගත නැති එකනම් තේරුම් ගත්ත එකත් කෘත්‍ය හමාර කරපු එකනකටත් තුන් දෙනාටම manussත්වයේ වශයෙන් ලැබිලා තියෙන ප්‍රස්තාව නම් එකයි. කිසි විදියකට මේ manussත්වයේ මේක සම්බන්ධයෙන් එක්කෙනෙකුට වැඩි කෙනෙක් ඉස්සරහින් පස්සේ නැහැ. ඉතින් ඒ නිසා එතන සම්මාදිටියට ලොකු කාර්යභාරයක් තියෙනවා. යෝනිසමස්කාරයට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ යෝනිසමස්කාරයේ බොත්බල්ල විතරක් අදවල්ලා ප්‍රශ්නෝගෙ වෙන්නේ නැහැ. භාවනා කරන ගමන්, බණ අහන ගමන් ධර්ම සාකච්ඡා කරන ගමන් තමන්ගේ චින්තන රටාවේ තමන්ගේ රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ වෙනසක් සිදු වෙනවාමයි ආහන්නේ සිටීම හරි හැටියට දාගන්න යෝගාවචරයට ගොඩක්ම බාධා කරන්නේ මේ විඥානයගේ තියෙන ෂටකපට ගතිය විඥාණයමත් නෙවෙයි විඥානයගේ චෛතසික එක එක චෛතසික ඒ ප්‍රධානම දේ කියනවා ඒ දේදී ප්‍රධානම වැරද්ද කරන්නේ චේතනාව කියලා. එහෙම නැත්නම් මේ සංස්කාර. ඒ නිසා මේ කටයුතු කරනකොට ඒක පිළිබඳ අවබෝධයක් නැත්නම් විඥානයගේ නිරෝධයක් දැක ගන්න බෑ. ඒ නිසා මේ සංස්කාර ගෙවම් කරන ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. පරියන්කේ මුලදී වචී සංස්කාර ගෙවනවා. ඊට පස්සේ කාය සංස්කාර ගෙවීම යෝගාවචරයට මේ ආනාපාන සංසිධීමක් වශයෙන් ඊට පස්සේ වේදනා සංඥා දෙක ඇවිල්ලා එතන ගොඩාක් වංචනික ධර්ම ෂටගති මායාවි ගති පේනවා පේනවනම් හරි පේනවනම් වැඩේ යනවා එතකොට තේරෙනවා මේ ලෝකයේ කියලා කියන්නේ වේදනා සංඥා වලින් හැදිච්ච මනෝමය මනස ප්‍රධාන කරගත්ත දෙයක් මේකේ තියෙන්නේ ඒක නිසා මනෝපුබ්බංගව මනෝසෙට්ට මනෝමය දෙයක් මෙන්න මේකට සතුටින් පසන්න චිත්තෙන් සතුටු වෙච්ච කෙනාට විතරයි නිවන හම්බෙන්නේ. ප්‍රසන්න හිතක් ඇති කරගන්න විතරට විතරයි නිවන හම්බෙන්නේ. මේකට අප්‍රසන්න භාවය ඕනේ තරම් එන්න පුළුවන්. මේ මනෝමූලිකයි මනෝමයයි කියන එක එනකොට
අප්‍රසන්න හිතක් එන්න බලන පදුත්ත හිතක් එන්න බලන එහෙමනම් අනිවාර්යයෙන්ම ගැළ පිටිපස්සේ කොනාගේ කුරේ පිටිපස්සේ ඇදලා එන කරත්තරෝදි වගේ ඒ තමයි කර්ම රාශිය ඇදලා එනවා මේක සතුටු සිතින් බාරගත් මේක හේතුඵල ධර්මයක් තියෙන්නේ මට ඕන නම් මම මෙච්චර දුක් ගන්නෑ මේක දුක් දෙන ධර්මවල දාන දෙවි කෙනෙකුත් නෑ හේතුඵල ධර්මයක් තියෙන දැන් මට පේනවා ඒ නිසා මම මේක සතුටින් එන තමයි දුක තියෙනවද දරන්න පුළුවන් ඒක තමයි මේකට ගන්න තියෙන ආත්මෝපදේශය දරන්න පුළුවන් නම් කාගෙන එක්ක වෙන බව දැන කාගෙන යන්න පටන් අරගත්තොත් එයාට ඒ ඇති වෙන ජයග්‍රහයේ සතුටු හිතම තමන් එක්ක යන හේවනැල්ල වගේ ක්‍රියාකාරකම් වල වචනයේ හිතවිලි වල පේන පටන් අරගන්න. ඉතින් ඒ නිසා මේ කවුරුරේ හිතනවා නම් මේ විඥානයේ නැසීමෙන් විඥාන නිරෝධය වෙනවායි කියලා ඒගොල්ලෝ සීදීනස ගන්න කෙනෙක්. උච්ඡේදවාදය. එතකොට විඥාණයට කණ්ඩ බොන්න දීලා විඥාණය මරන්න පුළුවන් කියලා කියනවා කාමසිකල්ලික අනුයෝගය. මේ දෙකටම යන්නේ නැතුව අතරමැදි මාවත තමයි ඔය සංස්කාර නිරෝධය හරහා ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරන ක්‍රමය. ඉතින් ඒක සීලයෙන් සමාධියෙන් නැත්නම් මෙහෙම කියතයි. ඒකට පටන් අරගන්න සීලයේ සමාධිය අත්‍යවශ්‍ය වෙනවා. මොකද පචී සංඛාර කාය සංස්කාර සීලයට මේ සමාධියට තමයි අයිති වෙන්නේ. සමාධියෙන් තමයි අපි මේ පචී සංඛාර කාය සංස්කාර සංසන්දනය කරගන්නේ. තේරුම් අරගන්නේ එතකොට අවසානයේ සිදුවෙන මේ මනෝ සංස්කාර කියන වේදනා සංඥා පිළිබඳ අවධියක් සමාධි උපකරණ වල නැහැ. ඒකට වෙනම ප්‍රඥා උපකරණ පාවිච්චි කරනවා. අර දෙක ඕනෙමයි. ඒක පිළිබඳව කිසිම තර්කයක් වාදයක් නැහැ. නමුත් ඒකෙන් වැඩි ඉවර කරන්න බෑ. ඒ නිසා අපි මේ දේශනාවලිය නැත්තම් මේ වැඩ පිළිවෙල ගොඩාක් වෙලාවට ඒක තැබිය යුතු තැන ගෞරවණීය විදියට සීලය සමාධිය කරු කරනවා. නමුත් දේශනාව සහ ධර්ම සාකච්ඡා ගොඩක් වෙලාට යොමු කරන්න මේකට අවිද්‍යාව දුරු කරන ප්‍රඥා විමුක්ති පැත්තට ගන්න පුළුවන් උපකරණ මල්ල ඇදලා ගන්නයි. නමුත් ඒ නිසා මේ කරන විග්‍රහය සීලේ මුල් කරගෙන කරන කතාවත් එක පොඩ්ඩක් හුරස් වගේ පේන්නේ දෙ තියෙනවා. සමාධිය මුල් කරගෙන කරන උපක්‍රම ගැන සාකච්ඡා නොකිරීම නිසා සාධාරණයක් බව පේන්නේ දෙ තියෙනවා. නමුත් ඒ මේකක් නෙවෙයි. ඒ දෙක ගැන දක්ෂ කෙනෙකුට ඒ දෙක උපකරණ ලැහැත්ති කරගත්ත එක්කෙනුට ප්‍රඥාවෙන් මේ දෙක වෙන කරන්න උපකරණ ගැත්තේම නැහැ. තියෙන්නේ මෙතන ප්‍රඥාව විතරමයි. අර උපකරණ තියාගෙන ඉන්න බලන කෙනෙකුට නම් සතුටු වෙන්න පුළුවන්. අපි මේ වෙනකොටත් ප්‍රධාන වැඩ ගොඩක් ඉවරයි. ඉදිරියට අවශ්‍ය කරලා තියෙන හැකි සංඥා ඉදිරියට අවශ්‍ය කරලා තියෙන්නේ සතුටින් මේකට මුහුණ දෙන ගතිය. ඒකට බාධා කරන ප්‍රධානම දේ තමයි සැකේ. ප්‍රධානම දේ තමයි මම තාම දන්නේ නැහැ, මට මේක නැහැ, මම මේ අඩුපාඩු සහිතයි කියලා මේ ඔක්කොම කෙලස්. මේ ඔක්කොම මාන බලවේග. ඒ නිසා දැනටමත් තබලා තියෙන මේ පියවර සංසාරේ කරගන්න බැරි වෙච්ච වැඩක්. ඒ නිසා ඒකට සතුටු සිටින් මුණ දුන්නොත් එහෙම නැත්නම් හැකි සංඥාවෙන් මුණ දුන්නොත් මේ ළඟ Taman ළඟ තියෙන අඩුම කරම ටික හොඳටම ඇති. ඒ නිසා මේ ධර්මදේශනට අහුම්කන් දෙන සියලු දෙනාටම ඒ Taman සකස් කරගෙන තියෙන මේ උපකරණ පෙළගස්සගෙන එකලස් කරගෙන මේ ඉතුරු කටයුතු සූක්ෂම කටයුතු ටික කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්මදේශන රත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.